तो डुबल वेद इधर किरे नया त्रावे සුබදසනක් ඔබ හැම දෙනෙකුටම සුපුරුදු පරිදිම ඕගතරණයේ වැඩ සිටහනින් අද දවසේ අපි ඔබත් සමග එක්වන මේ දවස පිළිබඳව කියනවා නම් බිනර පුන් පොහොය දිනය අද රැඳිලා තිබෙනවා. ඉතින් ඕගතරණයේ වැඩ සිටහන සම්බන්ධයෙන් කතා බහ කරද්දී මුලින්ම මතක් කරන්න ඕන කාරණය තමයි ජනප්‍රිය බුදුදහම හෝ එහෙමත් නැත්නම් කිසියම් විදිහකින් ලේඛනගත වෙලා තියෙන කිසියම් විදිහකින් ත්‍රිපිටකයේ තිබෙන කාරණාම සම්බන්ධයෙන් ධර්ම ග්‍රන්ථවල තිබෙන කාරණාම සම්බන්ධයෙන් නෙවෙයි අපි කතා බහ කරන්නේ. අපි බුදුදහමේ නියම හරය පිළිබඳව විවාදාත්මක සංවාදයක දෙන්නට තමයි ඕගතරණයේ වැඩසටහන හැම පුන් පොහොය දිනකම ලක්කඩ ගුවන්විදුලි ඔස්සේ ඔබ වෙත ගෙනෙනු ලබන්නේ. ඉතින් අද තේ ආරමුණ පෙරදරිව ඉතාමත් ගෞරවයෙන් මේ ස්ථානයට වැඩම කරලා තිනවා. අපි নমස්කාර පූර්වකව පිළිගන්නවා ශාස්ත්‍රපති හසලක සීලවිමල අපේ ස්වාමින් වහන්සේ. බිනර පොහේ තිබෙන වැදගත්කම කියලා අද දවසේ අදාළ ප්‍රස්තුත කාරණේ සම්බන්ධයෙන් නෙලබෙන්නට තමයි මම කල්පනා කරේ. අවසරයි අපේ හැමදෙරුනේ. තෙරුවන් සරණයි ඔබතුමියටත්. අද බිනර පොහේ දවසේ නිවසට වෙලා ධර්මයේ දියුණු කරමින් ಗುಣධර්ම රකින්න හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමිය කිව්වා වගේ බිනර පොය අතිශය වැදගත් දවසක්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඓතිහාසිකමක් තියෙන කාරණයකට මුල පුරපු සිද්ධාමයක බුදුසසුනේ ස්ථාවර භාවයේ අත්දකින්න දවසක්. හේතුව තමයි කාන්තා පැවිද්ද. කාන්තාවට පැවිදි වෙන්න අවස්ථාව මුල් කාලේ බුදුරජාණන් වහන්සේ දුන්නේ නැහැ. එහෙම ඒක කාන්තාවගේ නිදහසට කරපු අභියෝගයකුත් නෙමෙයි. හේතුව තමයි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා මේ ආවට ගියාට විනය ශික්ෂා පණවන්නෙත් නැහැ. අපේ අමුතුනේ දැන් බුදුරජාණන් වහන්සේ තරම් ස්ත්‍රියට විමුක්තිය ලබා දුන්නු තවත් මේ ලෝකේ ආගමික නායකයෙකු ශාස්ත්‍රවරයෙකු නැහැ කියන එක තමයි අපි දන්න කාරණේ. ඒතර මේකෙදි කිසියම් පැකිලීමක් වුණා දුන් වහන්සේට. ඒකට හේතුව මේ කාන්තාවගේ කාන්තාවට ಭಾರತයේ විරෝධයක් තිබ්බනේ. කාන්තාවට සමාන තැනක් තිබුණේ නැහැ. කාන්තාවට බරපතල විරෝධයක් තිබුණා. කාන්තාව ටිකක් මුළු ගන්වල හිටිය සමාජයක් නේ ಭಾರತೀಯ සම්ප්‍රදාය කියන්නේ. ඒතකොට ඒ වගේ සමාජයක එකපාර කාන්තාවට විමුක්තිය වගේ බරපතල තැනකට යන්න අවස්ථාව දුන්නොත් සමාජීය බරපතල විරෝධයක් එන්නත් පුළුවන්. බ්‍රාහ්මණයන්ගේ සහ ශ්‍රමණයන්ගේ. මොකද කාන්තාවගේ නුවණ පවා හැඳිමිටේ කියලා බොහොම බරපතල විදිහට කාන්තාවගේ නුවණ පවා විවේචනය කළා. ඔබතුමී කිව්වා වගේම බුදුරජාණන් වහන්සේ තමයි කිව්වේ මේ කාන්තාව කියන්නේ අරහත්ත්වයට මැඳුම් පිඳුම් කරන්න පවා සුදුසු කෙනෙක් කියලා. ඔය සමහර ජාතක කතා පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ කාන්තාවගේ නුවණ බොහොම ඉහළ තැනක තියෙන්නේ කියන තැන හඟවන්න උත්සාහ කළා. එහෙම සමහර ජාතක කතාවලදී. ඒ මොකද අතීතේ කාන්තාවගේ නුවණ මෙබඳු එකක් කියලා. එහෙම නමුත් කාන්තාවට විමුක්තිය සම්බන්ධ කාරණේදී අවබෝධයට ගැටලුවක් නැහැ. හැබැයි කාන්තාවට ලබන්න බැරි තත්ත්වයන් ටිකක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි ඒව සඳහන් කරමුද අපි හැමෝම. කාන්තාවට කවදාවත් බුදු වෙන්න බෑ. එහෙමයි. කෙනෙක් අහන්න පුළුවන් ඇයි කාන්තාවට බුදු වෙන්න බැරි කියලා. බුද්ධත්වයේ පිණිස වනාන්තරයක කරන අතිශය දුෂ්කර වැඩපිළිවෙල කාන්තාවකට ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේම තමයි කාන්තාවට සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න බෑ. ඒකෙන් කියවෙන්නේ කාන්තාවට සක්දෙවිඳු වෙන්න බෑ කියලා නෙමෙයි, කාන්තා භාවයක් තුල සක්‍රදේවේන්ද්‍රත්වේ හම්බ වෙන්නේ. එයාට පුළුවන් පිරිමි ආත්මය ප්‍රාර්ථනා කරන්න. එහෙම. ඒ වගේම කාන්තාවකට සතුටු වෙන්න පුළුවන් එක්කුත් තියෙනවා. මාර තනතුර හම්බ වෙන්නෙත් නෑ. දැන් මාර්යාව ඉන්නත් බෑ කාන්තාවකට, පිරිමික් තමයි මාර්යා වෙන්නේ. සක්විති රජ වෙන්නත් බෑ කාන්තාවකට. එහෙමයි. සක්විති රජ වෙන්න පුළුවන් එයා පිරිමි ජීවිතයක් ලැබපු අවදියක. මේ විදිහට බලද්දි කාන්තාවකට ලෝකේ ලබන්න බැරි විශ්ව ධර්මතාවයක් විදිහට පවතින දේවල් ටිකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මෙතනදී නම් කාන්තාවට විමුක්තිය සම්බන්ධ අරුබුදයක් තියෙනවා කියන එක නෙමෙයි, සුදුසු කාලේනකම් බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නේ. එහෙම. දැන් තුන්කල් දකින්න නුවණකින්නේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා මතු කරන්නේ. එතකොට සුදුසු කාලේ එනකන් බුදුරජාණන්සේ බලාගෙන ඉන්නේ නැති නමුත් කාන්තාවට ආවට ගියාට පැවිදි දුන්නේත් නැහැ.
හරියට අගේ කළා පැවිද්ද ගැන බුදුරජාණන් මේ අන්තිමටම ආනන්ද හැමදුරන් පවා චෝදනාවක් කරනවානේ සංඝයා එතකොටම තේරෙනවා කාන්තාවට කොයිතරම් විරෝධයක් තිබිලා තියෙනවද ಭಾರತೀಯ සමාජයේ කියලා බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ චෝදනා පහක් ආනන්ද හැමදුරන් ඉදිරිපත් වෙනවානේ එතනදී ආනන්ද හැමදුරන්ට එක චෝදනාවක් තමයි ඇයි ඔබ වහන්සේ කාන්තාවට පැවිද්ද අරන් දෙන්න මහන්සි වුණේ කාන්තාවට බුදු සිරුරයි පළවෙනිින් පින්වේ වගේ කාරණා අහනවා. එකෙම තේරෙනවා මේ පුරුෂයා සහ ස්ත්‍රිය සම්බන්ධ විවාදාපන්න සමතුලිතව පිළිගන්න බැරි මනෝභාවයක් ಭಾರತයේ මුල් බැහැගෙන තිබ්බා කියන එක. අනිත් එක තමයි කාන්තාවට පැවිද්ද ඉල්ලද්දි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ආනන්ද මේ ඔබ ඔබේ වැඩක් බලා ගන්න. කාන්තාව ඔය පැවිල්ලා පැවිද්ද ඉල්ලුවාට එහෙම දෙන්න අවශ්‍ය නැහැ කියලා. එවලාවේ අර ආනන්ද කාන්තාවත් වක්‍රමශීලීනේ දැන් මේ ප්‍රජාපතියත් මේ හොඳම දේ ආනන්ද හරු අල්ලගන්න එක කියලා කල්පනා කරන්න ඇති. ඇයි ඉතින් සැලසුම් කරා. ඉස බාගෙන කසාවක් දරාගෙන කොහොම හරි ගන්නවා කොහොම හරි ගන්නවා කියලා හිතාගෙන පයින් ආවේ. මොකද කාන්තාව හරි සිව්මැලි කෙනෙක් නේ. ඇයි සිව්මැලි බව පවා බිඳ දැම්ම පයින් ආව සැතපුම් ගන්න. සමහර අය කිව්වා අනේ අපි ආර්යාව නේද මේ යන්නේ අපි කරත්ත ලෑස්ති කරලා දෙන්න නෑ නෑ කරත් එපා කිව්වා. කකුල් පැලෙනකන් ඇවිදගෙන ආවේ. එතකොට ඒ වගේ දුෂ්කර ජීවිතයක් ගෙවාගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා. ආනන්ද හාමුදුරුව ගිහින් එකහෙලාම බුදුරජාණන් වහන්සේට කිව්වේ නෑ. ආනන්දාරු ටික කාන්තාව ගැන වැඩියෙන් දන්න කෙනෙක්. හේතුව තමයි ආනන්ද හාමුදුරුවන්ට කාන්තාව හරි කැමති. ආනන්දාරු බොහොම ලස්සන කෙනෙක් නේ. රූපයත් ලස්සනයි ආනන්දහාරුන්ට හරි කැමැත්තක් තිබුණා කාන්තාවන්ගේ. ඉතින් ආනන්දහාරු දැක්කහම සමහර ඔය මේ අන්තපුර කාන්තාව පව හරි ආසයිලු ආනන්දහාරුන්ගෙන් බණහන්. එක තැනක තියෙනවා මහාකාශ්‍යපහාරෝ ආනන්දහාරෝ යන ආරාමයකට මහාකාශ්‍යපහාරෝ බණ ටිකක් කියනවා. එතකොට එතන හිටිය භික්ෂුණියක් කියනවා මේ මේක හරියට ගාමන්ට් එකක් ඉස්සරහා ඉදිකටු විකුණනවා වගේ වැඩක් මේ ආර්ය වූ මේ දේහ පුත්‍ර ආනන්දහාරු ඉදි කවුද මේ මහාකාශ්‍යපහාරෝ බණ කියන්නේ කියලා අහනවා. නමුත් අවබෝධය අතින් ගත්තොත් මහාකාශ්‍යප හාරෝනි උඩින් ඉන්නේ. එහෙමයි. බුද්ධ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයනි. ඒ වගේ කාන්තාවගේ විශාල ආකර්ෂණයක් තිබිලා තියෙනවා. ඉතින් කාන්තාව ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ පැවිද්ද ඉල්ලද්දී ප්‍රජාපති ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේට ආනන්ද හරු ගිහින් තමයි තොරතුරු කියන්නේ. එක පාරම කෙලින්ම කියන්නත් බෑනේ. අමාරුයි නේ එහෙම කියන්න බුදුරජාණන් වහන්සේට. මේ ඔබ වහන්සේගේ අම්මා නේද කිරි දීලා හැදුවා නේද ඔබ වහන්සේගේ කිරිමව නේද ඔය වගේ වටේ කාරණා කියනකොට මේ බුදුරජාණන්ස දැනගත්තා මේ කාරණේ කාන්තාවට පැවිද්ද දෙන්නම් කිව්වා අෂ්ටගරු ධර්ම පිළිගන්න ඕන එහෙම ඊට පස්සේ අෂ්ටගරු ධර්ම පිළි අර ඒ අෂ්ටගරු ධර්ම වලට වඩා වැඩියෙන් උනත් ඇයි පිළිගන්න ලෑස්තුනා මොකද ඇයට අවංකව පැවිද්දට එන්න උවමනාව තිබුණේ පස්සේ පැවිද්දට ආවා ආවට පස්සේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද මාගමගේ පැවිද්දත් එක්ක කාන්තාවගේ පැවිද්දත් එක්ක මගේ මේ බුද්ධ ශාසනයේ ආයුෂ හරි අඩකින් අඩු වුණා කියනවා. එහෙමයි. මාගමගේ පැවිද්දත් එක්ක. ඊට පස්සේ ওই ටික විතරයි ගොඩක් දෙනෙක් කියන්නේ. නමුත් ඊට පස්සේ උන්වහන්සේ කියනවා හැබැයි ආනන්ද මාගමගේ පැවිද්දත් එක්ක හරි අඩකින් අඩු වුණ බුද්ධ ශාසනයේ මම අෂ්ටගරු ධර්ම පණවලා ආයෙ ස්ථාපනය කරා. එහෙමයි. අෂ්ටගරු ධර්ම පැනෙව්වට පස්සේ ආයෙත් ආනන්ද මේ බුද්ධ ශාසනය හරියටම යම් තාක් කාලයක් පවතිනවාද ඒ තාක් කාලයක් පවතින විදිහට සුරක්ෂිතයි වැව් බැම්මක් හොඳට හයියට හදලා වැව පරිස්සම් කරා වගේ අෂ්ටගරු ධර්ම පණවල කාන්තාවගේ පැවිද්දත් එක්කම බුදු සසුනේ බිඳ වැටීම මම නැවත නිවැරදි කළා ඒකට අෂ්ටගරු ධර්ම නම් වූ බැම්ම උදව් කළා කියලා කියනවා දැන් මේ විදිහට බලනකොට කාන්තාව අතිශය සතුටු වෙන්න ඕන දවසක් අද විමුක්තිය සම්බන්ධ බුදුරජාණන් වහන්සේ කාන්තාවට ලබා දුන්න තැන ලෝකේ කිසිම ආගමික මතවාදයක නැහැ. එහෙම. ලෝකේ කිසිම ආගමික ගුරුකුලයක එක මතුවෙන්නේ නැහැ. අපේ හැමෝටම දැන් යශෝදරාවට රහත් භාවය දක්වා යන්නට පුළුවන්කම ලැබුණා. බුදු වෙන්නනේ අපි බැහැ කියලා කියන්නේ. දැන් හිතමු අපි මේ සඳහා කිසි විදියකින් පූර්ණේ කළ යුතු ගුණධර්ම මිනිස්සෙක් හැටියට පූර්ණේ කරනවා නම් ඇයි එතනදී කාන්තාව හෝ පිරිමියා කියලා වෙන්නේ? අපි ගුණධර්ම වඩනවා නම් ඒක ස්ත්‍රී පුරුෂ නිමිත්ත ඇයි ඒකට හේතුවක් වෙන්නේ? ඇත්තටම ජීව විද්‍යාත්මකව ගත්තත් කාන්තාව සහ පිරිමියා අතර විශාල විපර්යාසයක් තියෙනවනේ. ඒ වගේම තමයි හැඟීම් දැනීම් වලත් කාන්තාවට ආරෝපණය වෙච්ච පොදු හැඟීම් තියෙනවා. පිරිමියාට ආවේනික වෙච්ච පොදු හැඟීම් තියෙනවා. කාන්තාව සහ පිරිමි දෙපැත්තට බෙදලා කතා කළොත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි.
ඒ වගේම තමයි මේ මානව හැඟීම් වල ඒ කියන්නේ මානව සංවේදී හැඟීම් තියෙන්නේ. එහෙම. රාගයේ වැනි මනෝභාවයන්, එහෙම. සෙනෙහස වැනි මනෝභාවයන්, ඒ වගේම තමයි ද්වේෂයේ වැනි මනෝභාවයන් අතර පවා පිරිමියෙක් ප්‍රතිචාර දක්වන විදියත් මේ අද පේනවනේ අපිට නේ. පිරිමියෙක් ප්‍රතිචාර දක්වන විදියත් කාන්තාවක් ප්‍රතිචාර දක්වන විදිහෙත් වෙනසක් තියෙනවා. එහෙමනම් අපිට තේරෙනවා මනෝවිද්‍යාත්මකවත් වෙනසක් තියෙනවා. නමුත් අපි ඒක මේ විවාදාපන්න කරගන්නම අවශ්‍ය නැහැ. ඒතු ඒ කියන්නේ ලංකාවේ මම කියන්නේ අපි මේ සාකච්ඡාවේ නෙමෙයි. ලෝකේ විවාදයක් හදාගන්න අවශ්‍ය නැහැ. ඒතුව තමයි මේ අවබෝධයට පත් වීමට කාන්තාවට පූර්ණ නිදහසක් සහ අයිතියක් දීලා තියෙනවා. එතකොට ඒක මේ අවබෝධයට පත් වීමට පිරිමියෙක්ද කාන්තාවක්ද කියලා නේ අවබෝධයට පත් වුනම දෙන්නම සමානයි. එහෙමයි. සමහරට අරහත්වයට පත් වෙච්ච කාන්තාවක් ඉන්නවා නම් ඒ ඊටාම ගරු බුහුමන් ලැබිය යුත්තේ. ඒ වගේම අන්දබාල පෘථග්ජන ගිහියෙක් ඉන්නවා නම් ඇඟ විතරක් හදාගෙන ඒ මනුස්සයා පිදිය යුත්තේ නෙමෙයි කියලා බුදුරජාණන් සෙම පෙන්නනවා. එවනම් මේ කාන්තාවගේ අවබෝධයට පත් වීමට සම්බාධකයක් නැති නිසා මං හිතනවා ඒක ඒතරම් මේ වර්තමානයේ තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. කෙනෙක් කියන්න පුළුවන් ඒ බුදු වෙන්න බෑනේ අපිට. එහෙමත් හිතන්න පුළුවන්. බුදුවීම නම් භවය ගැන දන්න කිසි කෙනෙක් වැඩි වර්ණනා කරන එකක් නෙමෙයි. මං කියන්නේ අද ඉන්න කෙනෙක් බුද්ධත්වයේ කියන අතිශය පරම ශ්‍රේෂ්ඨ තත්ත්වයක් අවබෝධයේ පිණිස යන මාර්ගය. ඒ වගේම බෝධිසත්ව චර්යාව ඉතාම වටිනා දෙයක්. නමුත් වර්තමාන ලෝකයේ අද ඒ ගැන එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ගෞතම බුදුහාරුන්ගේ ධර්මයේ තියෙනවනේ. ඉතින් ගෞතම බුදුරජාණන් අපිට බුදු වෙනවා නම් කල්ප කෝටි ප්‍රකෝටි ගානකින් පස්සේ බුදු වෙන්න වෙන්නේ. ආයෙත් සතර අපායට වැටිලා නිරේට වැටිලා මේ යන දුක්ඛ ස්කන්ධේම උහුලගෙන යන්නත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේ අවබෝධයට පත් වීමට කාන්තාවට සම්බාධකයක් නැහැනේ. ඕනනම් පැවිදි වෙන්නත් පුළුවන්, සෝතාපන්න වෙන්නත් පුළුවන්, අරහත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම අරහත්ත්වයට පත් වීමේ නුවණ කාන්තාවට තියෙනවා. අද නම් මං හිතන්නේ පිරිමියෙකුටත් වඩා හොඳට තියෙනවා. එහෙමයි. මොකද මේ දුක ආස්වාදයේ ගැන ඇය අපිටත් උගන්වයි. ඇතැම් පිරිස අපිට කියලා දීලා තියෙනවා මට පුද්ගලිකව ආස්වාදයේ ගැන හරි ලස්සනට බණ කියපු ගිහි කාන්තාවෝ ඉන්නවා. එහෙමයි. ඉතා වැදගත් මේ සමාජයේ යම් තැනක ඉන්න අය. නමුත් එයා කියන කාරණේ මම ප්‍රායෝගිකව අත්දකලා නැති දෙයක්. ආදීනව ගැන පිරිමියෙකුට වඩා හොඳට කාන්තාව දන්නවා, පැවිද්දොන්ටත් වඩා හොඳට දන්නවා. ඒ නිසා ඒ අයට නිස්සරණ හිටින්න හරි පහසුයි. ආස්වාදයේ ආදීනව හොඳටම දන්න කෙනාටනේ නිස්සරණ හිටින්න පුළුවන්. එතකොට ආස්වාදයේ ගැන අපි මොනවද දන්නේ කපැත්තකි? අපි දැන් සමහර අයට ආස්වාදයේ ගැන අපි උගන්වන්න අනේකම විහිළුවක්. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ කාන්තාවොන්ට ගිහි ජීවිතයේ ගෙවන විදිහ ගැන කියනවා. ඒ කියන්නේ කාන්තා පිරිසි දෙපාර්ශවයටම ගිහි ජීවිතේ කොහොමද ගෙවන්න ඕන කියලා දෙනවා. ඉතින් මේ මට සමහර ඒවා දකින්නකොට විහිළුවක් කියලා හිතෙනවා. මොකද එයා හොඳටම ඒකේ ආස්වාදයේ දන්න කෙනෙක් නේ. මම මේ ධර්මයෙන් බලලා යම් තාක් දුරට න්‍යායකින් තේරුම් ගත්ත කෙනෙක්. එයා ප්‍රායෝගිකව තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා ඔය බුද්ධ දේශනා අස්සේ සමහර පැවිද්දොත් ඔය අඳිනේවා පළඳිනේවා කණේවා ගැන කියාගෙන ගිහින් මේ මේ පවුල් සංස්ථාවේ සම්බන්ධයෙන් මෙහෙම හැදෙන්න ඕනේ කියලා කියනවා. ඒක ඉතාම හොඳ උපදේශයක්. නමුත් ඒ උපදේශයේ වඩා ඵලදායී ලෙස අත්දකින්නේ ගිහි ජීවිතය ගත කරන කෙනා. ගිහි ජීවිතේ අවුරුදු 50ක් 60ක් එක දිගට ගෙවලා අවුරුදු 80ක් විතර ගියපු මිනිස්සෙකුට ගිහි ජීවිතයේ ආස්වාදයේ කියන එකම හරි විහිළුවක්. ඒ නිසා ඒකට වඩා අර අපිට නිස්සරණී පැත්ත කියන්න පුළුවන් නම් හොඳයි. කාන්තාව ගැන නියෝ දැන් කතා කරේ. ආස්වාදයේ සහ ආදීනවේ අය හොඳටම දන්න නිසා ඇයට නිස්සරණී ගැන ටිකක් කියලා දුන්නා නම් ඇයට ඇය පැවිද්දෙකුට වඩා ඉක්මනට උද්වේගකාරීව නිවන පැත්තටත් යාවි. එච්චරට තාඩණය පීඩණය සමාජයේ හැලහැප්පෙනකොට ඇති වෙන සම්බාධක මේ සියල්ල පිළිබඳ ඇයට නුවණක් තියෙනවා. ඒ නිසා අමුතුවෙන් කලබල වෙන්න ඕන නැහැ. විමුක්තිය සම්බන්ධ ඔබට සාධාරණ අයිතියක් තියෙනවා. ඒක පිළිවෙත් පිරීම මත ප්‍රත්‍යක්ෂ කරන්න. අද විනර පුන් පොහේ දින අපේ ප්‍රස්තුත ප්‍රධාන මාතෘකාවට දැන් එළඹෙමු. අපි විනර පොහේ වැදගත්කම පිළිබඳව කතා කරේ. ඔබ වහන්සේ කියපු දැනින්ම මම ආරම්භයක් ගන්නවා. ඔබ වහන්සේ කිව්වා දැන් හොඳට ගිහි ජීවිතයේ ගෙවන ගිහියොන්ට අපි පවුල් කන හැටිවත් පවුල පවත්වාගෙන යන හැටිවත් ගෘහයක දේවල් සම්බන්ධයෙන්ුත් විශේෂයෙන් අනුශාසනා කරන්න ඕනේ. ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධය තියෙනවා කියලා. දැන් මේ කාරණේ සම්බන්ධයෙන්ම ගත්තොත් අපි හැමදෙරනේ සමහරලාට අපි දකිනවා ස්වාමින් වහන්සේලා අපේ ශ්‍රී ලංකාව වගේ සමාජ ක්‍රමයක් තුළදී මේ සමාජ සදාචාරය හෝ එහෙමත් නැත්නම් පුද්ගල සදාචාරයේ සුරැකීම සම්බන්ධයෙන් එක්තරා විදිහකින් පොලිසියක් වගේ ක්‍රියා කරන තැන්.
පොලිසියට උනා තියෙන්නේ නීති වේ නීතිය හැටියට නීතිය හා සාමය රැකීම පමණයි. පුද්ගල සදාචාරයේ සුරැකීම සම්බන්ධයෙන් පොලිසියට වගකීමක් නැහැ. ඒ කියන්නේ ඔවුන් එක බාර අරගෙන යම් කිසි තැනකදී සදාචාරයට සම විරුද්ධ දෙයක් වෙන තැනකදී කටයුතු කරන එක වෙනම දෙයක්. නමුත් පොලිසියට ඒක අදාළ නැහැ. එතකොට අපි උදාහරණයක් ඇටියට අරගෙන බලමු. මේ මෑත කාලීන පහන් තුඩාව වගේ සිද්ධීන් වලදී ස්වාමීන් වහන්සේලාගේ විරෝධතාවයක් එල්ල වුණා. අපි මේ කියන්නේ ඔබ වහන්සේලාට මේ කියන කැලල අදාළ නැහැ. ඔබ වහන්සේලාට තියෙන ආගමික කටයුතු විතරයි කියන එක නෙමෙයි අපි හැමතරුනේ මේ කියන්නේ. මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල කොතනක හරි තියෙනවද මේ සමාජ සදාචාරය නැත්තම් පුද්ගල සදාචාරය හදන්න තමයි හාමුදුරුවරු ඉන්න ඕනි කියලා. ඇත්තටම සදාචාරයේ ගත්තට පස්සේ සදාචාරය ආගමික වෙන් කරන්න බෑනේ. එහෙමයි. සදාචාරයයි ආගමයි දෙක වෙන් කරන්න බෑ. ආගමික සදාචාරයක් වෙනම තියෙනවා. එහෙමයි. දැන් ඇත්තටම අපි බලන්න ඕන සදාචාරයක් ඇයි ඕන වෙන්නේ කියලා. එහෙමයි. සදාචාරයක් වමනා වෙන්නේ වඩා යහපත් සමාජයක් හදන්නනේ. එතකොට වඩා යහපත් සමාජයක් හදන්න සදාචාරයේ උදව්ව තියෙනවා නම් සදාචාරයේ ප්‍රධාන නියෝජනය ආගමික ධාරාවක් කරනවා නම් එහෙමයි. එතකොට භික්ෂුවකට ඒ සම්බන්ධ මැදිහත් වීමට අයිතියක් නැහැ කියලා කතා කරන්නත් බෑ. හැබැයි භික්ෂුව තමන්ගේ ආධ්‍යාත්මී ඔක්කොම පැත්තකින් තියලා විමුක්තියත් එහායින් තියලා නිර්වාණයත් පැත්තකින් තියලා ඔක්කොම හොයලා ඔය සදාචාරයේ වඩා සමාජයේ යහපත් සදාචාරයක් ගොඩනගන්න උදව් කරන්න කියලා මේ යම් කිසි කැළඹුම් සහගතව අභ්‍යන්තරයේ කලඹවාගෙන හැසිරෙනවා නම් ඒකට බුදුදහම ඉඩක් නැහැ. ඒ කියන්නේ ඔබතුමියගේ කිසිම චර්යාවක් නිසා මම කැළඹුණොත් ඒකේ හානිය ඔබතුමියට නෙමෙයිනි තියෙන්නේ. එහෙමයි. ඒක මට තියෙන්නේ. දැන් ඔබතුමියගේ මේ හැසිරීම වඩා වැදගත් වෙන්නේ ඔබතුමියට. ඒක වෙන කාටවත් වැදගත් නෑ. අර අරහත්ත්වයේ වගේ. රහත්වීම වැදගත් වෙන්නේ මට. එහෙමයි. මගේ අරහත්ත්වේ මට තරම් ඔබතුමියට වැදගත්ුත් නෑ. මේක හනායට වැදගත්ුත් නෑ. එහෙමනම් අපිට තේරෙනවා සදාචාරයේ සම්බන්ධ භික්ෂුවට මැදිහත් වීමට මේ සංස්කෘතික අයිතියක් තියෙනවා. හේතුව වඩා යහපත් සමාජයක් හදන්න ආගමික ඍජු මැදිහත් වීමක් තියෙන නිසා. හැබැයි එතනදී භික්ෂුව බරපතල විදිහට කැළඹෙනවා නම් ප්‍රතිචාර දක්වන විදියනේ. ප්‍රතිචාර දක්වද්දී භික්ෂුව බරපතල විදියට කැළඹෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒකට ඉඩක් දුන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ මහණෙනි තමන්ව පරිස්සම් කරගන්න. පළවෙනි එක තමයි තමන්ව පරිස්සම් වෙන්න. ඒ ආත්මార్థයේ නැතුව පරාර්ථයේ උදෙසාවත් තමන්ව වනසා ගන්න එපා. තමන්ව වෙනසුනොත් ඒකේ හානිය තමන්ට තියෙන්නේ. ඒ නිසා මේ සදාචාරයක් අවශ්‍ය වෙන්නේ වඩා යහපත් සමාජයකට නම් මේ ආගමික සදාචාරවල තියෙන මූලික හරය මානවයාගේ යහපතට තියෙන්න ඕනනේ. එහෙම. මානවයාගේ මානව නිදහස නැති කරන්න තිබිලා හරියන්නේ නැහැ නේ. එහෙම. මානවයාගේ මානව වර්ගයාගේ මනුෂ්‍යත්වයේ මරා දාන තැනක නම් ආගමික සදාචාරයේ තියෙන්නේ. ඒ බඳු ආගමික සදාචාරයක් පිළිබඳ 10-15 වතාවක් නෙමෙයි 100 වතාවක් විතර හිතලා බලන්න ඕන. ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ මැරෙනවා නම් මනුෂ්‍යත්වයට පීඩාවක් ඇති වෙනවා නම් මොකද සමහර ආගමික සදාචාරවල තියෙනවා ගල් ගහලා මරන්න පුළුවන්. එතකොට ඒ ආගමික මූලික ගුරුවරයාගේ කියවීම එක නැති වෙන්න පුළුවන්. නමුත් සදාචාරයක් විදිහට උන් හදාගෙන තියෙනවනේ. එතකොට එවැනි ආගමික මතවාදයකට වඩා බුදුදහම හරි ප්‍රසස්තයි. එතකොට මේ ප්‍රසස්ත ආගමක තමන්ව කැළඹෙන්නේ නැතුව පරිස්සම් කරගන්න. ඒ කියන්නේ 500ක් ඉන්න තැනක වුණත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒක විහාරියෙ ඉන්න. 1000ක් ඉන්න තැනකුණත් ඒක විහාරියෙ ඉන්න. ඒක විහාරි වෙන්නේ කොහමද? මේ ලෝකේ ඉට්ටාකාන්තා මනාපා පිය රූපාකාම උපසංහිතා ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන රූප හම්බ වෙයි. ඒ වගේම තමන්ව අවසන රූපත් හම්බ වෙයි. ඒ අවසන රූප කෙරෙහිවත් මේ තමන්ව සනසන රූප කෙරෙහිවත් චන්ද රාගයක් හදාගන්න නැතුව තමන්ව පටිගයක් කෝරාගයක් හදාගන්න නැතුව තමන් පරිස්සමට ඉන්න. ඒ පරිස්සමට හිටනකොට එයාට මොකක් හරි උදව්වක් අවශ්‍ය නම් ඒකත් කරන්න. එතකොට මේ උදව්ව කරලා පැත්තකට වෙන්න හේතුව තමයි මේ තමන්ගිම පැත්තකට වෙන්න අවශ්‍ය වෙන්නේ වෙනමකුත් නිසා නෙමෙයි. මේ ඉස්සලා තමන්ව පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා ඒක විහාරිව ඉන්න පුළුවන් 1000ක් ඉන්න තැනකුණ තනින් ඉන්න පුළුවන්. හේතුව තමයි අර දෙවන්නා තණ්හාව නැතුව ඉන්න එක. නමුත් මේක වෙන කතාවක්. දැන් ඔබතුමිය අහපු කාරණේ ඊටම වැදගත් දෙයක්. සමහර තැන්වලදී අපේ මැදිහත් වීමේ, කියන්නේ භික්ෂුවකගේ වුණත් මැදිහත් වීමේ අසීමාන්තික බවක් තියෙනවා. ඒ කියන්නේ සමහරට භික්ෂුත්වයේ අභිභවා ගිහින් මැදිහත් වෙන තැන් තියෙනවා නේ. සමහර ඒ කියන්නේ අපිව කලබන්න ගොඩාක් දේවල් ඕනේ. මං හිතන්නේ අවුරුදු 30කින් විතර යුද්ධයකින් බැටකාපු ඒ සෙවණැල්ල පව අපිට බලපාලා තියෙනවා. එහෙමයි.
අවුරුදු 30ක් එක දිගට යුද්ධයෙන් බැටකා අනකොට පීඩාවට පත් වෙච්ච පිරිසක්නේ භික්ෂුව කියන්නේ. එහෙම. එතකොට ඒ වගේ වෙලාවක පීඩාවට පත්වීමේ පීඩාකාරී ස්වභාවයන් අපේ යටිහිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රචණ්ඩත්වයේ වගේ එකක් මේ භික්ෂුවගෙන් නෙමෙයි සමස්ත සමාජයේම ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. ඔය උතුරු නැගෙන රුරුණත් එන්න වෙන්නේ ඒකනේ. හිටි ගමන් ඒ අය අතර මේ එකපාර කැළඹීමක් ඇති වෙනවා. ඊට පස්සේ ආයේ රජයට මැදිහත් වෙලා එක සංසුන් කරන්න වෙනවා. හේතුව අවුරුදු 30ක් එක දිගට යුද්ධයෙන් බැටකාපු ජාතියක ඒ වගේ සේයාව මේ ජානවලටත් යම් කිසි විදියකින් මුල් බැහැගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා කාලාන්තරයක් යයි මෙවැනි අර්බුදයක් සමනය කරගන්න. නමුත් සදාචාරයේ තියෙන මානව වර්ගයාගේ නිදහස අහුරන්න නෙමෙයි සදාචාරයක නියෝජනයක් තියෙනවා. ඒ නියෝජනය කොයිතරම් ඔබතුමියට බලපානවද කියලා කියලා දෙන එක යුතුයකම. එහෙමයි. එතකොට ඔබතුමියට බලපාන සීමාවට වඩා මට බලපානවා. මොකද මම පොදු නීතියට යටයි එක පැත්තකින්, ධර්ම නීතියට යටයි එක පැත්තකින්. ඒ නිසා සදාචාරාත්මක නීතිය කියන එක මානව වර්ගයාට වැදගත් දෙයක්. එහෙමයි. න්‍යාම ධර්ම වලින් ඒකනේ කියන්නේ. කර්ම න්‍යාය කියලා කියන සදාචාරාත්මක නීතිය. එහෙමයි. එතකොට මනෝවිද්‍ය මේ සම්පූර්ණින්ම චිත්ත න්‍යාම කියලා කියන්නේ මේ මනෝවිද්‍යාත්මකව ගොඩනගගෙන ඕන තැන්. ඊට පස්සේ බීජ න්‍යාම කිව්වේ ජීව විද්‍යාත්මක ගොඩනගෙන්න ඕන තැන්. ඊට පස්සේ ඍතු න්‍යාම කිව්වේ උද්භිත විද්‍යාත්මක සාධක. එතකොට මේ සාධක ඇස්සේ සදාචාරාත්මක නීතිය අර කම්ම න්‍යාම කියන එක අපිට බලපානවා. ඒක බලපාන විදිහ ඉතා කරුණාවෙන් කියලා දීලා පැත්තකට වෙනවා මිසක් බලපෑම් කරන විදිහ එකක් බුදුදහමේ නැහැ. මොකද හේතුව තමයි ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවයට බලපෑම් කරන්න බුදුරජාණන්සේවත් මැදිහත් වෙන්නේ. අපි හඳුනුවේ දැන් අපි අහලා තියෙනවා දැන් අම්බපාලි ඇවිල්ලා මුලින්ම දානෙට ආරාධනා කරාම ඇය පුරේ ගණිකාවක් හැටියට කටයුතු කරේ. ඇගේ වෘත්තිය කවුරුත් දන්නවා. එතකොට අර රජ කෙනෙක් ඊට පස්සේ ඇවිල්ලා දානෙට ආරාධනා කරත් බුදුරජාණන් වහන්සේ අම්බපාලියගේ දානෙ තමයි එයා තමයි ඉස්සෙල්ලා වෙක් නිසා එකට යනවා කියලා ඇගේ විදිහට ඇයත් එක්ක ගනුදෙනු කරා. එතකොට අඟුලිමාලගේ විදිහට අඟුලිමාලත් එක්ක ගනුදෙනු කරා. දැන් සදාචාරය අතින් බලුවොත් මේ දෙදෙනා සම්බන්ධයෙන් මේකුවත් අපිට මිනිසුන්ගේ සදාචාරය පිළිබඳ යමක් කියන්න බැරි වුණාට මේක සදාචාර විරෝධී පුද්ගලයෝ කියලා අපි හිතමුකෝ. ඔවුන් යම්කිසි විදිහකින් සමාජයේ පිළිගත් විදිහේ පුද්ගලයෝ නෙවෙයි. එතකොට මේ අනුගමනය කරපු විදි ක්‍රියාකර්ම පටිපාටින් අපිට ගන්න දෙයක් තියෙනවද අපේ ජීවිතවල? ඔව් දැන් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ව හංවඩු ගහපු කෙනෙක් නෙමෙයි. එහෙම. ඒ කියන්නේ මිනිහෙක්ව හංවඩු ගහලා ලේබල් කරලා අයින් කරපු කෙනෙක් නෙමෙයි. ගවයොන්ටනේ හංවඩු ගහන්නේ. එහෙම. ලකුණක් නියම කරනවා මේ ගවයා මට ආйти කියලා. ඒක සමහර විට යකඩයක් පුච්චලා ඒක සලකුණු කරන්නේ. එතකොට එහෙම පුද්ගලයාව සලකුණු කරපු කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම යාට අවස්ථාවක් දුන්නා තව අවස්ථාවක් නිවැරදි වෙන්න. දැන් අද ඉන්න සමාජයේ නිවැරදි වෙන්න ලෑස්තිත් නෑ ඒක පැත්තකින්. එහෙමයි. ඒ නිසා අද ඉන්න සමාජයේට බුද්ධ කාලේ ප්‍රතිචාර දැක්වුවට වඩා ටිකක් වෙනස් විදියට ප්‍රතිචාර දක්වන්නත් වෙනවා. අද අපිට වෙලා තියෙන හොද හොද මඩට දාන්න. හේතුව අද ඉන්න මිනිස්සු අවංක නෑ. ඒ අය නිවැරදි වෙන්න ලෑස්ති නෑ. ඒගොල්ලෝ නිවැරදි වෙන්න ලෑස්ති නැත්තේ ඒගොල්ලෝ අවංකව හිත හදාගන්න කැමති නැහැ. ඒගොල්ලෝ ඇඟ හදාගන්නයි කැමති. ඒගොල්ලෝ කැමති සුදු අඳින්න. ඒගොල්ලෝ කැමති හැම ගැන හිතන්න. ඒගොල්ලෝ කැමති කොණ්ඩේ ගැන හිතන්න. මේ සමස්ත සමාජයේ කියවීම. ඊට පස්සේ තරුණියෙක් නම් ටිකක් ඇඟ පෘෂ්ටිමත් කරගන්න. ඒ කාලේ මිනිසුන්ට ජීවිතේ වැරදුනත් ඒගොල්ලන්ට තිබුණා ආවේනික ස්වභාවයක්. සමාජීය වශයෙන්ුත් ඒක බලපාලා තියෙන්න ඇති. මොකද සමාජ සාධක පුද්ගලයාට බලපානවනේ. ඒ කාලේ සමාජයේ මිනිසුන්ට තිබුණා හිත හදාගන්න එක ගැන අදහසක්. ඒ හිත හදාගන්න අදහස මතු කරන්න පුළුවන් හැම තැනකම බුදුරජාණන්සේ මැදිහත් වුණා. එයාගේ චර්යාව බැලුවේ නැහැ. එතකොට මේ යම් ඒ පුද්ගලයාගේ ස්වභාවය හොඳට තේරුම් ගන්න ඉති. හැබැයි සමහර තැන්වලදී බුදුරජාණන්සේ අතහැරලා දාපු තැනුත් තියෙනවා. දැන් අපිට පේන්නේ උපතේ සිට මරණය දක්වා අත්දැකීම්නේ. එහෙමයි. උපතේ සිට මරණය දක්වා අත්දැකීම් පදනම් කරගෙන තමයි අපි පුද්ගලයෙක් පිළිබඳ චිත්‍රයක් ඇඳගන්නේ නේ. නමුත් බුදු කෙනෙක් උපතේ සිට මරණයට එහා ගිහින් පුද්ගලයෙක් පිළිබඳ චිත්‍රය ගොඩනගාගද්දී සාංශාරික චර්යාව බලපානවා. එතකොට මේ සාංශාරික චර්යාව බලනකොට උන්වහන්සේට පේනවා මෙයාට මේ ජීවිතේ වැරදුනා තමයි. නමුත් සංසාරයේ කොයිතරම් ගුණධර්ම ශක්තිමත් වෙලා තියෙනවද කියන කාරණේ මත විනර පුන් පොහොය දින ලක්කඩ ඕගතරණයේ වැඩසටහනේ අදත් සහභාගීත්වය පූජ්‍ය ශාස්ත්‍රපති හසලක සීලවිමල ස්වාමින් වහන්සේ.
අද විනරපුන් පොහොය දින අපගේ තේමාව බවට පත්වන්නේ සදාචාරය සුරකීම උදෙසා බෞද්ධ භික්ෂුවට නියමිත කාර්යභාරයක් තිබෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් සදාචාරය කියන කාරණේදී අපි අදහස් කරන්නේ පුද්ගල සදාචාරය වෙන්නට පුළුවන් රටක සදාචාරය වෙන්න පුළුවන් ගමක නගරයක සදාචාරය වෙන්න පුළුවන් මේ හැමතැනකදීම සදාචාරයේ සුරකීම උදෙසා බෞද්ධ දර්ශනය තුළ භික්ෂුන් වහන්සේට සතු කිසියම් කාර්යභාරයක් තිබේදයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට තිබෙනවාද කියන කාරණේ තමයි අද දවසේ අප සංවාදයට බඳුන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම වෙලාවකම කියන දෙයක් තමයි ඕනෑම වැරදිච්ච කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ජීවිතේ වරදිනවා කියන එක මනුස්ස ස්වභාවය. ඉතින් අතීතයේ වැඩක් නැහැ කියන එකද? අතීතය බුදුදහම කොහොමත් අතහැරලා දාන්නනි කියන්නේ අතීතං නාන්වා ගමෙයනි. අතීතේ පාම කියලානි කියන්නේ. අතීතේ බොරුවක්මනි. අනාගතයටත් එපානි. නප්පටිකංකේ අනාගතෙන් අනාගතේ මවන්නත් එපා කියනවනි. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං මේ වෙලාවේ දැන් මේ වෙලාවේ පුළුවන් ද ඔබට ධර්මින් මොකද ඒ කාලේ මිනිස්සු අහලා තින්නේත් එහෙමනේ ඒ කාලේ දැන් මිනිස් අද නම් අතීතයේ પરම්පරා ගානක් අවුස්සනවනේ අද මිනිස්සු විවාහ යෝජනාවක් කළත් අපිට තේරෙනවනේ මේ අපේ බංකොලොත් සම්ප්‍රදාය ඇස්සේ પરම්පරා ගානක් හොයන තැනකට තවමත් අටුවම් බහැපු චින්තන රටාවක් තියෙන්නේ එතකොට අපිට තේරෙනවා අතීතේ හාර අවුස්සන ගතියක් නේද නමුත් ඒ කාලේ බුදුහාමුදුරුව හොයච්ච බුදුහාමුදුරුව පරීක්ෂා කරන්න සමහර අය ආවා එහෙම ඇවිල්ලා ඒ අය බුදුහාරු හොයාගන්න හොයද්දී එයාලා අහනවා මේ මට හේමක කියලා කෙනෙක් මගේ මතක හැටියට තරුණෙක් එයා ඇවිල්ලා කියනවා මේ මට පරණේව එපා ඉච්ඡාසි කියන පරයයන් ඔබ වහන්සේ මට බණ කියන්න එපා ඉච්ඡාසි කියන්නේ මෙසේ විය කියන එක එහෙම මෙසේ විය කියන එකෙන් මට බණ එපා ඒ කාලේ මෙහෙම වුණා අරම වුණා කියලා අර මෙසේ විය කියලා කතා කරන්නේ ඉච්ඡාසි කියන පරයයන් මට බණ එපා ඊට පස්සේ ආ කියනවා ඉති භවිෂ්‍යති මෙසේ වන්නේය කියලාත් මට එපා මෙහෙම වෙනවා අනාගතයේ කියලා එපා ඇයි මං ඒව ඕන තරම් අහලා තියෙනවා ඔබ වහන්සේට පුළුවන් ද දැන් මට මොකක් හරි කියන්න කොච්චර යථාර්ථවාදීද බලන්න දැම්මට පුළුවන් ද මොන හරි දෙයක් කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මට පුළුවන්. මේ අද්දකින ලෝකයේ තුල චන්දරාගය ඇති වෙන්නේ නැති විදියට ඔයා මේ වෙලාවේ කල්පනා කරගෙන හිටියොත්. ඒ කියන්නේ ඇහෙන් දකින ලෝකයේ කණෙන් අහන මේ ටිකනේ ලෝකය කියන්නේ. ඇස කන නාසය දිව කය මනස තුලින් අද්දකින ලෝකය තමයි බුදුමිගේ ලෝකය. මම අද්දකින ලෝකේ මගේ ලෝකය. මේ අද්දකින ලෝකයේ තුල ඇලීම් සහ ගැටීම් හදාගන්න නැතුව, ඒ කියන්නේ පටිගය හදන්නෙත් නැතුව රාගය හදන්නෙත් නැතුව දෙකම හදන්න නැතුව ඔබට පුළුවන් නම් ඉන්න ඒක මේ වෙලාවේ නිවෙන්න පාර කියලා. එතකොට ඒ කාලේ මිනිසුන්ටත් තිබ්බනේ පරණේව හොයන්නෙත් නැතුව අලුත් ලෝකයක් මවන්නෙත් නැතුව මේ වෙලාවේ මොකක් හරි තියෙනවා නම් ඔබ වහන්සේලා අපිට කියන්න කියන කතාව. එතකොට අද මිනිසුන්ට ඒකත් නැහැනේ. ඒ නිසා අද මිනිසුන්ට ප්‍රතිචාර දක්වද්දී වෙනම ක්‍රමයකට තමයි ප්‍රතිචාර දක්වන්න වෙන්නේ. නමුත් සදාචාරයේ කියන එක මානව වර්ගයාගේ චින්තනයේ අහුරා දැමීම පිණිස බුදුරජාණන්සේ පාවිච්චි කළේ නැහැ. සදාචාරය ඉදිරියේ බුදුරජාණන්සේ ඒ පුද්ගලයාගේ ස්වභාවයේ විදිහට දැක්කා. යම්කිසි අපගාමී අම්බපාලිගේ නම් අම්බපාලි විදිහට දැක්කා. ඔව් අම්බපාලිගේ ස්වභාවයක් විදිහට ඒක දැක්කා. ඒ ස්වභාවය බුදුරජාණන්සේ අවබෝධය කරා යන කෙනෙකුට සම්බාධකයක් විදිහට දැක්කේ නැහැ. දැන් ඒ පුද්ගලයාගේ ස්වභාව වෙනස්නේ. ඒකනේ බුදුදහම චරිත වර්ග කරන්නේ. සමහර අය රාග චරිතයි. සමහර අය ද්වේෂ චරිතයි. සමහර අයගේ මෝහය වැඩි. ඒ කියන්නේ බොහෝ වෙලාවෙත් පහම්පත්තු කරන්න හදනවා මල් පූජා. ඒ කියන්නේ මෝහය වැඩි ඇත්තටමනේ. මෝහාදික චරිත තිබ්බාම උන්වහන්සේ ඒක වර්ග කරානේ. ඒක මෝහාදික උනාට පස්සේ හරි අවුල්. අනික මෝහය ආවහම අර දෙකම එනවා පිටිපස්සේ. මෝහයත් එක්ක එක්ක රාගය දෙනවා එක්ක දේසය දෙනවා. ඔය දෙකම මෝහය නිසා. හරියට මෝහ චරිත අද ඉන්නවා. ඒ චරිත වර්ගීකරණයේදී බුදුහාරු වෙන් කරානේ. සද්ධා චරිත වෙන් කරා. අපි ඉතාලම කෙටියෙන් ඔබ වහන්සේට පැහැදිලි කරන්න පුළුවන් මේ වර්ගීකරණය. ඇත්තටම සද්ධා චරිත කියලා වෙනම කොටසක් ඉන්නවා. බුද්ධි චරිත කියලා වෙනම කොටසක් ඉන්නවා. සද්ධා බුද්ධි විතක්ක චරිත කියලා වෙනම කොටසක් ඉන්නවා. අනිත් එක ප්‍රධාන චරිත වර්ගීකරණයේ තමයි රාග චරිත, දේශ චරිත, මෝහ චරිත. මේකත් විසුද්ධි මාර්ගයේ තියෙන බෙදීම. නමුත් බුදුරජාණන් වහන්සේ
මේ පින අනුව බෙදුවා පවා අනුව බෙදුවා ධ්‍යානිය අනුව බෙදුවා එයාගේ පැරණි කුසල සංස්කාරවල ස්වභාවය අනුව බෙදුවා ඉතින් මෙහෙම බෙදාගත්තට පස්සේ බුදුර එතකොට මේ බෙදීමට අනුව දැන් එයාගේ මානව මානසික ස්වභාවයට අනුව චර්යා බෙදන්න පුළුවන් දැන් රාග චරිතයක් නම් හැම වෙලාවකම එයාගේ මානසික වශයෙන් රාගේ වැඩි නම් ඒ මානසික වශයෙන් රාගේ වැඩි තැනක එයාගේ චර්යාවලත් රාගේ හෙවණැල්ල තියෙන්න පුළුවන් එතකොට අපි ඒක දකින්න දක්ෂ වෙනවා මේක මේ මානසිකේ ස්වභාවය කියලා එතකොට ඒක එයාගේ ස්වභාවයේ විදියට දැක්කම මට කිසි ප්‍රශ්නයක් නැහෙනේ ඇයි ඒක එයාගේ ස්වභාවයනේ එතකොට ඒ ස්වභාවයේ කලමනාකරණය කරගන්න උදව් කරන එක තමයි භික්ෂුවගේ සදාචාරාත්මක යුතුයකම් ඒ එයාට එකෙන් හානියක් නැහැ ඇත්තටම ඇඳුම් පැළඳුම් කන බොන දේවල් පවා ඒ ඒ පුද්ගලයන්ගේ ස්වභාවයට අනුව වෙනස් වෙන්න පුළුවන් නමුත් ඒ වෙනස්කම අපි තේරුම් ගත්තට පස්සේ ඒ තුල යම් කිසි සදාචාර විරෝධී මානව විරෝධී ස්වභාවයක් තියෙනවා නම් ඇත්තටම ඇඳුමින් එහෙම හොයන්නම බෑ ඒක එහෙම තියෙනවා නම් අපි ඒකට උදව් කරන්න පුළුවන් මොකද ඒ උදව්වත් කරන්නේ එයාට යහපතට එහෙම එතකොට එයාට යහපතට මොකද එයා අමාරු වෙටින්නේ නෑනේ එහෙම එතකොට සමහර ලාට අඳින පළඳින දේ ගැන පවා අපි හිතන්න ඕනේ ඒකයි මොකද එයාගේ යහපතට ඒක විශාල උදව්වක්. එහෙම නැතුව ඇඳුම විමුක්තියට හෝ නිවනට හෝ අපි කියන ওই මහා ලොකු සදාචාරයට ඍජු සම්බන්ධයක් තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි හොඳම දේ තමයි බුදුදහම පුද්ගලයාගේ වර්ගීකරණයේ දිහා බලලා ඒ ස්වභාවයේ විදියට දැකලා එයාට උදව් කළා යා අම්බපාලි වුණත් එකයි. එයා ඊට වඩා බොහොම ಭಾರತೀಯ සමාජයේ කතා කරපු නිකන් මේ ජරා ජීර්ණ අසුචි බකට් එක උස්සගෙන යන විදිහේ සුනීත සෝපාක වගේ කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මාලිගාවක ඉතා සැපසහිත ජීවිතයක් ගෙවපු පුක්කුසාති වගේ කෙනෙක් වෙන්නත් පුළුවන් දැන් බුදුදහමේ විශේෂත්වය තමයි බුදුදහමේ සදාචාරාත්මක රිද්මය තමයි හැමෝටම සමානව සලකනවා ಜಾති බෙදීම් නැ ආගම් බෙදීම් නැ කුල වශයෙන් බෙදීම් නැ ස්ත්‍රී පුරුෂ බෙදීම් නැ ලිංග ભેදයක් නැ හැමෝටම සමානව සලකනවා ඒ සමානව සලකන එක බුදුදහමේ දකින්න ලැබෙන ඉතා වැදගත් සදාචාරාත්මක ආචාර ධර්මයක්. දැන් අපේ හැමදෙරුනේ අර කෙනෙකුට හිතන්න පුළුවන් දැන් විසුද්ධි මාර්ගයේ වගේ හොඳට අධ්‍යයනය කරොත් එහෙම මිනිස්සු ගැන හොයාගන්න පුළුවන් කියලා. අර පුද්ගල චරිත ස්වභාවයන් ටික තියෙනවනේ. මේකට අයිති නොවන ස්වභාවයලුත් තියෙනවද? ඇත්තටම මේ ලෝකේ ඉන්න සියලුම දෙනා මේ බෙදීමට දාන්න පුළුවන්. මේ බෙදීමට අය. මේ දේ බෙදීමට දාන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේ හරි පුදුමයි විසුද්ධි මාර්ගයේ මේක තැනක තියෙනවා මේ 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 ස්වභාවයට අදාළ කායික ස්වභාවයක් පෙන්නලා තියෙනවා. आदर මේ සින්දුවල විතරමයි තියෙන්නේ ඊට පස්සේ රාගයෙන් තොර සෙනෙහසක් කතා කරන්න බෑ මා වූ සෙනෙහසෝ පිය සෙනෙහස ඔක්කොම ඇසි තියෙන්නේ සිතක් විදියට ගත්තොත් රාග සිතේ ආවේනික ආකෘතිය. එතකොට රාගයේ වැඩි නම් සෙම රෝග වැඩි කියනවා. හරි ලස්සනයි දැන් බලන්න කායි ඊට පස්සේ මේ ද්වේෂයේ වැඩි නම් පිත් රෝග වැඩි කියනවා. ඔය බලන්න හොඳට විවාහ වෙලා දරුමල්ලු හිම ඉන්න තාත්තලාට පිත් රෝග හරියට වැඩි හරියට කේන්තිත් යනවා. ඊළඟට වාතයේ මේ ඊට පස්සේ මෝහය වැඩි නම් වාත රෝග වැඩි කියනවා. වයසට යනකොට වාත රෝග එහෙමත් වැඩි එක. වයසක අම්මලාට එීම වාත රෝග වැඩිනේ. දණිය අමාරු වාතය කිපෙනවනේ. එහෙමයි. මෝහය වැඩි වෙන්න වාත රෝග වැඩි වෙනවා. බලන්න එතකොට පුදුම මනෝ විශ්ලේෂණයක් නේ. කායික ස්වභාවයක් ගැනත් කියනවා මානසික ස්වභාවයක් කියනවා. මානසික ස්වභාවයට ආවේනික කායික චර්යාවක් කියනවා. හරි විශ්මිතයි එහෙමනම් අපිට තේරෙනවා විසුද්ධි මාර්ගයේ වගේ දෙයක් ගරහනවා දැන් මේ කාලෙන් ගරහනවා ඔය ලංකාවේ බුදුහාරෝ පහළ වුණා කියන කණ්ඩායමක් ඉන්නේ එහෙම හරියට ගරහනවා විසුද්ධි මාර්ගයට මං හිතන්නේ විසුද්ධි මාර්ගයට අල්ලලත් නැහැ උන්දලා ඒ කියන්නේ විසුද්ධි මාර්ගයේ දැකලත් නැහැ කොහොමද කියලා දන්නෙත් නැහැ නමුත් විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මා ධර්ම සාගරයක් වගේ තැනක් මැදහත්ව හැදෑරුවොත් විශ්වීය දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන් ඒ නිසා ඔය මානසික ස්වභාවයට අනුව පුද්ගල චර්යා අධ්‍යයනය කරනවා නම් ඉතා හොඳ තැනක්
විසුද්ධි මාර්ගය. දැන් ওই සදාචාරය කියන කාරණේ අද දවසේ අපි මේ මාතෘකාව කරගන්න නිසා මේක බුදුරජාන් වහන්සේ බුදුන් දවස කොහොමද කරේ මේ සම්බන්ධයෙන් අනුදැන වදාළ කාරණා තියෙනවද කියන කාරණේ අපි පාදක කරගන්න නිසාම ඔබ වහන්සේ මේ සාකච්ඡාවේ මුලිනුත් කිව්වා අර ගිහියොන්ට ආදරය කරන්න ගිහියොන්ට තේ හදන්න ගිහියොන්ට මල් වවන්න අපි කියන්න ඕනේ නැහැ කියලා ඉවර වෙලා. ඉතින් සදාචාරය සම්බන්ධෙනුත් එහෙමම වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා ඔබ වහන්සේ මේ මෙතෙක් කියපු කාරණා එක බලවම්. හැබැයි දැන් මේ වගේ කාරණා අපේ ජීවිතයට සමීප නිසා දැන් ආදරය කරන්නේ කොහොමද වගේ එකක් ගැන හිත වේදනාව ලබන්න නැතුව ආදරය කරන්නේ කොහොමද වගේ බණක් කිව්වොත් ඒක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ ඔබ වහන්සේ එහෙම කිව්වොත්. නමුත් මේ වගේ කාරණා සම්බන්ධයෙන් මේ ගිහියොන්ගේ කටයුතුනේ. එතකොට ගිහියොන්ගේ කටයුතු සම්බන්ධයෙන් තමයි ඔබ වහන්සේ අවබෝධයක් ලබා දෙන්නත් උනේ අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. නමුත් මේ කියන කාරණා කොහොමද බුදුදහමත් එක්ක සම්බන්ධ කරන්නේ? ගිහියෙක්ගේ ජීවිතයේ පුදුමාකාර තරම් මේ මානව චර්යා ගොඩනගා ගනිද්දි බුදුදහම උදව් කරනවානේ. ඒ උදව් කරන්නේ භික්ෂුවට ප්‍රායෝගික අත්දැකීම් තියෙනවටම නෙමෙයි. එහෙම මේ දැන් සමහර වෙලාවට සැලලිහිණිය වගේ දෙයක් ලියා මේ සමා ඔය සංදේශ කවි ගොඩාක් ස්වාමිනහන්සේලාගේ මැදිහත් වීමෙන්නේ රචනා වෙන්නේ ගිරා වුණත් එහෙමනේ. නමුත් ඒ වගේ කාන්තාව වර්ණනා කළේ භික්ෂුව කාන්තාවත් එක්ක ලිංගිකව හැසිරিলা නෙමෙයි. නමුත් මේ කාන්තාව පිළිබඳ භික්ෂුවට තිබුණා මේ සාමාන්‍ය සමාජයේ තහා ගිහින් ධර්මයේ තුලින් ගොඩනගා ගන්න පුළුවන් ඉතා ලස්සන චමත්කාරජනක චිත්‍රයක් තිබුණා. ඒ චිත්‍රය ඔස්සේ තමයි සංදේශ කාව්‍ය ලිව්වෙත්. ওই සංදේශ කාව්‍ය වල සමහර වර්ණනා ගත්තට පස්සේ ජීවිතේට ගිහි ජීවිතයක් ගෙවන මිනිස්සෙකුට සමහරට ඉබඳු වර්ණනාවක් කරගන්නත් බෑ. ලියා ගන්නත් බෑ. එතකොට ඒවා කරේ කෙනෙක් කියන්න පුළුවන් මේ කවුරු හරි ස්වාමීන් සන්දේශ කාව්‍ය ලිව්වා නම් ඒ ලියනකොට මේ උන්වහන්සේ නම් හොද්දට කාන්තාව ඇසුරු කරන්න ඇති කියලා හිතන්න පුළුවන්. එහෙම නෙමෙයි. ගිහියෙකුට උදව් කරන්න භික්ෂුවට සාධාරණ අයිතියක් තියෙනවා. ඒ අයිතියේදී අපි හොඳට තේරුම් ගන්න ඕන ගිහියෙකුට උදව් කරන්න පුළුවන් මාත්‍රාව කොතනද කියලා. දැන් ඔබතුමී ඉතා වැදගත් දෙයක් කිව්වනේ. ඒ තමයි සමහර මානව සම්බන්ධතා බිඳ වැටෙනකොට විකල්ප නැහැ මිනිසුන්ටනේ. එහෙම. දැන් ආදරය වගේ දෙයකින් බිඳ වැටෙනකොට විකල්පයක් නැහැ. විකල්පයක් නැති වුණාම නිකන් බෙල්ල වැල දා ගන්න හිතෙන්න පුළුවන්. කෝච්චියට බෙල්ල තියන්න වගේ එකක් හිතෙන්න පුළුවන්. නමුත් අන්නේ බඳු විදියට අපගාමී මානසික චර්යය ඇති වෙනකොට බුදුදහම ඔස්සේ කොහොමද ඒ සිතුවිලි කලමනාකරණය කරගන්නේ? කොහොමද උපේක්ෂාවෙන් ලෝකයේ දකින්නේ? කොහොමද මේ තමන්ට ආදරය කරන මිනිස්සෙක් වෙන්නේ? තමන්ට ආදරේ නොකොට වෙනත් කෙනෙකුට ආදරය කරන එක මොනතරම් බොරුවක්ද? මෙන්න මේ කාරණා පිළිබඳ බුදුදහම භාග්‍යවතුන් වහන්සේ ප්‍රායෝගික අත්දැකීමෙන් කිව්වේ. දැන් සමහර භික්ෂුවක් විදියට ඒ භික්ෂුවට අත්දැකීම් නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මතු කරපු කාරණා උන්වහන්සේ ප්‍රායෝගිකව ගෘහස්ත කාමභෝගී ජීවිතයේ රසය දැනගෙනමයි කිව්වේ. එනිසා අපිට පුළුවන් ධර්මයෙන් උදව් කරන්න එකට ඉතාම වැදගත් සාධාරණ අයිතියක් භික්ෂුවට තියෙනවා. හොඳම දේ තමයි මේ ලෝකේ බුදුදහම පෙන්නන න්‍යායන් තියෙනවා. ඒ කියන්නේ සදාචාරාත්මක න්‍යායන්. ඔය සිංහාලෝවාද සූත්‍රයේ කියන්නේම සදාචාර වට්ටෝරුවා. සිංහාලෝවාද සූත්‍රයේ මිනිස්සෙගේ ජීවිතය එක පැත්තකින් තියාගෙන යා ජීවිතය දිහා බැලුවොත් කවදාවත් ජීවිතේ කඩා වැටෙන්නේ කවදාවත් පසුතැවෙන්න වෙන්නේ. මොකද සමහර අය මට හම්බ වෙලා තියෙනවා පසුතැවෙනවා. අනේ අපේ දෙමව්පියන්ගේ වගකීම් මගේ හැරුණා. හාඳුරුණේ අපේ දරුවගේ වගකීම් මගේ හැරුණා. මේ කාර්යබහුල ජීවිතයේ ඇස්සේ මට බිරිඳ මගේ හැරුණා. ස්වාමියා මගේ හැරුණා කී කී මිනිස්සු පසුතැවෙනවනේ. ඔය සිංහාලෝවාද සූත්‍රයත් එක්ක හිටියොත් ජීවිතේ කවදාමත් පසුතැවෙන්නේ. ඒ වගේම කාන්තාවකට උනත් විශේෂයෙන්ම සදාචාරාත්මක අයිතීන් ඉල්ලගෙන පස්සෙන් දුවන්න ඕනක් නැහැ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ කාන්තාව සහ පිරිමියා අතර ඇති වෙන අන්තර් සම්බන්ධයේදී පිරිමියාට අනුකම්පා කරන්න කියලා කාන්තාවට කියන්නේ. පිරිමියාට අනුකම්පා කරන්න. දැන් බලන්න මේක කොච්චර ගැඹුරු කාරණයක්ද කියලා. දැන් කාන්තාවගෙන් වෙන්න ඕන අඹ සැමියන් විදියට ස්වාමියා සහ බිරිඳ අතර ඇති වෙන සම්බන්ධයේදී ස්වාමියාට අනුකම්පා කරන්න ඕන කෙනෙක් කාන්තාව. එහෙම නැතුව දැන් අපිට නම් හිතෙන්නේ කාන්තාව අනුකම්පා ලබන්න ඕන කෙනෙක් විදියටනේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පිරිමියයි අනුකම්පාව ලබන්න ඕනේ. ඒ කියන්නේ උන්වහන්සේ එහෙම දේශනා කළා. ඒ පිරිමියා, ඒ කියන්නේ දැන් අද වෙනකොට සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේ දැන් ඔහු අනුකම්පාව ලබන්න ඕන, අනුකම්පාව ලැබෙනකොට පිරිමියා විසින් සම්මාන දක්වන්න ඕන කාන්තාවට. දැන් අපි හිතාගෙන ඉන්න එකට වඩා කොච්චර වෙනස්ද ඒක? ඒ කියන්නේ පිරිමියා කරන්න ඕන සම්මාන දක්වන එක කාන්තාවට.
නමුත් අපි තයින් අපි පිරිමියාට සම්මාන දක්වන්න ඕන කියලා. ඒතකොට එතනම අපි සිංහලවාද සූත්‍රයේ හැදෑරීමක් නැහැ. පිරිමියා අනුකම්පාව ලබන්න ඕන හේතුව තමයි ඔහු ඊටා විඩාබර වෙහෙසකර ජීවිතයක් නිගවන්නේ. ඒතකොට ඊටා උද්වේගකාරී ජීවිතයක් ඔහුට තියෙන්නේ. ඒතකොට කාන්තාවගේ අනුකම්පාව පිරිමියෙකුට අවශ්‍යයි. හැබැයි පිරිමියා විසින් කාන්තාවට ගරු කරන්න ඕන කියන එක උච්චතම අවස්ථාවක් විදිහට බුදුදහම පෙන්වන්නේ. يعني එච්චරට කාන්තාවට සම්මාන දක්වන්න ඕන පිරිමියා. ඒ නිසා මේ අන්‍යෝන්‍ය සම්බන්ධය හරියටම ගොඩනැගුණොත් කවදාවත් ඒ ගිහි ජීවිතයේ අඹුසැමියන් විදියට බිඳ වැටීමක් නැහැ. අද විවාහ වුණාට වඩා ඉක්මනට වෙන් වෙනවනේ. ඊට පස්සේ වෙන් වුණාට පස්සේ තවත් සම්බන්ධතා දෙක තුනක් කාන්තාව හදාගත්තොත් ඒක සුදුසුකමක් වගේ ඊට පස්සේ. ඒ කියන්නේ රංගපාන්න සුදුසුකමක්. නේද? මේ මේ කලාවට සම්බන්ධ වෙන්න සුදුසුකමක් වගේ නිකන් සලකන්නේ. ඒ කියන්නේ ඒක මහා ලොකු හපංකමක් වගේ අද සලකන්නේ. ඇත්තටම මේ අපේ ආචාර ධර්ම පද්ධතීන් වලට අපි අනුගත වුණොත් අපි අතර කඩා වැටීමක් නෑ. දැන් ඔය මූලික පදනමේ අපි කතා කරන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වගේ මානව ගුණ ධර්ම අපේ හදවතේ තිබ්බොත් මං කියන්නේ ඊට වඩා මොනවද සදාචාරය කියලා ලෝකයට අපිට දෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයෙන් මොනවද අපිට ගන්න පුළුවන්. එහෙම එකක් නෑ. ඒ වගේම තමයි උපේක්ෂා සහගතව ලෝකේ බලන්න පුළුවන් නම් අපි මේ හදාගත්ත සදාචාර රාමයේ ජනප්‍රිය බුදුදහම සැබෑ බුදුදහමින් එහෙමත් නැත්නම් බුදුදහමේ දාර්ශනික හරයෙන් වෙන්කොට ගන්න කොහොමද කියන කාරණය තමයි සෑම දිනකම පුන් පොහේ දිනයකදී ඕගතරණේ වැඩසටහන තුළින් අප සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් සුපුරුදු විදිහට අද දවසේදීත් මේ බිනර පුන් පොහේ දිනේ පූජ්‍යපාද ශාස්ත්‍රපති හසලක සීලවිමල ස්වාමින් වහන්සේ සමගින් ඕගතරණේ වැඩසටහනේ ඒ පිළිබඳව විමසන්නට නැවත වතාවක් අප සූදානම්. කෙනෙකුගේ සදාචාරය තව කෙනෙකුට තීරණය කරන්න බැහැනේ. ඔහු හෝ ඇය විඳින අත්දැකීම් වල පරිමාණයට තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි අපි හැම මොහොතකම තව කෙනෙකුගේ සදාචාරයක් අපි තීරණය කරනවා. අර මිනිහා මෙහෙමයි, මේ ගැහැණිය මෙහෙමයි, අතනදී මෙහෙමයි, මේ සිද්ධියේදී මෙහෙමයි කියලා. මේ කාරණේ කොහොමද බුදුදහම? මේ සදාචාරය කියන එක මේ රටින් රටටත් වෙනස් නේද? ජාතියෙන් ජාතියට වෙනස්. එක ජාතියක තියෙන සදාචාර රටාව නෙමෙයි තව ජාතියක තියෙන්නේ. ලංකාවේ තියෙන සදාචාරයෙන් නෙමෙයි ඇමරිකාවේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඇමරිකාව වගේ රටක ප්‍රසිද්ධිය සිප වැළඳ ගන්නවනේ. නමුත් ඒක ඒගොල්ලන්ට සදාචාරාත්මක අර්බුදයක්, තහංචියක්, බැම්මක් නෙමෙයි. නමුත් අපිට එහෙම ප්‍රසිද්ධිය සිප වැළඳ ගන්න බෑනේ. පොඩි සදාචාරාත්මක බැම්මක් තියෙනවනේ. ඒ වුණාට අපි ප්‍රසිද්ධිය මූත්‍රා කරනවනේ. ඇමරිකාවේ ප්‍රසිද්ධිය මූත්‍රා කරන්නේ නෑනේ. ඒ කියන්නේ මේ ඉතාම ස්වල්ප ආචාර ධර්මවල පවා අපට තේරෙනවා මේ සදාචාරාත්මක වෙනස්කම් තියෙනවා. ඒක රටෙන් රටට වෙනයි, ජාතීන් අතර වෙනයි. ඔකට ආචාර ධර්ම කියලානේ අපි කතා කරන්නේ. ඊට පස්සේ ගිහි පැවිදි අතරත් එහෙමයි නේ. එතකොට අපි දැනගන්න ඕන මගේ සදාචාරාත්මක සීමාව කොතනද කියලා. එහෙම සීමාවක් ගැන අපිට යම් අදහසක් දෙන්න බෑ. දැන් ඔබතුමියගේ සදාචාරාත්මක සීමාව ඔබතුමිය තේරුම් ගන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් මට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඔබතුමියට බලපෑම් කරනවා නම් මගේ අපේ සදාචාරාත්මක රීතියමයි බිඳෙන්නේ. ඇයි? මානව නිදහස බුදුරජාණන්ස් තරම් අගේ කරේ නැහැනේ කවුරුත්. දැන් සමහර වෙලාවට මේ සදාචාර විරෝධී ආකල්පයක් ගොඩනගෙනකොට ඒකට හිනා වෙන ගතියක් බුදුදහම හිනා වෙන තැනක නැහැ. එක හොඳම දේ තමයි එක භික්ෂුණියක් හිටියා ආනන්දහරු ගැන කතා කළානේ අපි. ආනන්දහරු ගැන හරිම මේ රාගසිතක් ඇති වෙලා භික්ෂුණියකට සදාචාර විරෝධී භික්ෂුණියකට භික්ෂුණියකට ආනන්දහාමුදුරුවොත් එක්ක ලිංගිකව එකතු වෙන්න හිතෙනවා කියන එක කොයිතරම් සදාචාර විරෝධීද? අද එහෙම එකක් ඇති වුණා නම් උද්ඝෝෂණ කීයක් ඇති වෙයිද ලංකාවේ තැන් කීපයක? සාමාන්‍ය කාන්තාවකුත් නෙමෙයි. බරපතල සදාචාර විරෝධී දෙයක්. මේ භික්ෂුණියට උවමනයි ආනන්ද හාමුදුරුවොත් එකට මේ ලිංගිකව හැසිරෙන. ඉතින් මේ වෘතව කතා කරලා තෝකනේ මේ රාගසිතක් ඇති වුණා. ඒ කතා නෙමෙයි, ඕක තමයි උවමනාව. ඊට පස්සේ මේ භික්ෂුණිය බැලුවා කොහොමද මේකට අවස්ථාව හදාගන්නේ. ඉතින් අවස්ථාව එනකම් බලහන් හිටියා. අවස්ථාව පේන මානෙකවත් නැහැ. ඊට පස්සේ එක දවසක් බොරු ලෙඩක් ගත්තා. බොරු ලෙඩක් අරගෙන කිව්වා ආනන්ද හාමුදුරුවන්ට පණිවිඩයක් ඇව්වා. අහවල් භික්ෂුණිය ලෙඩ වෙලා ඔබ වහන්සේට පුළුවන්ද පොඩ්ඩක් වඩින්න කියලා ඇහුවා. එහෙම ඇහුවාම මේ අර භික්ෂුණියක් අතේ පණිවිඩය ඇහුවා. සාමාන්‍ය භික්ෂුණියක් බුදුරජාණන් වහන්සේ සදාචාරාත්මක සීමාව තේරුම් අරන් හිටියා. මොකද දන්නව මිනිසුන්ගේ ඔළුව වැඩ කරන්නේ කොහොමද කියලා.
උන්වහන්සේ කිව්වා භික්ෂුණියකගේ කුටියට තනියෙන් යන්න එපා කියලා. අනේ. ඒ කියන්නේ භික්ෂුවකට යන්න එපා කියලා තියෙනවා. භික්ෂු තනි වෙච්ච භික්ෂුණියක් ඉන්න කුටියකට භික්ෂුවකට යන්න බෑ තනියෙන්. ඒ නිසා මේ ආනන්ද හාමුදුරුව මේ කතාව තේරුම් අරගෙන නොයා හිටියා. හැබැයි එතනම තව තැනක තියෙනවා ධර්ම විනයෙම තියෙනවා මේ ලෙඩ වෙච්ච භික්ෂුණියක් නම් යන්න කියලා. ඒ උදව් කරන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ සමහර ධර්මයෙන් උදව්වක් ඕනද දන්නේ. ධර්මයෙන් උදව්වක් එහෙම ඕන නම් ගිහින් උදව් කරන්න කියලා බුදුරජාණන්සේ වදාළා. ඉතින් දැන් ප්‍රශ්නිකුත් නැහැ යන්න පුළුවන්. දැන් අර භික්ෂුණී බලාගෙන ඉන්නවා. එළිය බලාගෙන ඉන්න ආනන්දහරු අඩිනවා. දැන් බලාගෙන ඉද්දල්වාගෙන මෝ දල්වාගෙන බලාගෙන ඉන්නවා. කෝ ආනන්දහරු නැහැ. ආනන්දහරු පණිවිඩයකුත් දෙව හවසට එන්නම් කියලා. දැන් අර භික්ෂුණිය බලාගෙන හිටිය ඔන්න හවස එනවා. එනකොට ඇය සරාගී ලීලාවෙන් සැතපුණා කියන. එහෙම තියෙන පොතේ. එතකොට සරාගී ලීලාව මොකද්ද කියලා කියන්න ඕනේ නේද? සරාගී ලීලාවෙන් සැතපුණා කියන එහෙම ධර්මයේ තියෙනවා. ඒ ඊට පස්සේ ඇය එහෙම ඉන්නකොට පුටුවකුත් ලෑස්ති කරලා දෙනවා ආනන්දහරු දැනගත්ත වැඩේ අවුල් කියලා. මේ යන විදිය නම් හරියන්නේ නැහැ. දැන් බලන්න සත් බරපතල සදාචාර විරෝධී දෙයක්. ආනන්ද හැමදුරට කොච්චර කැළමෙන්න තිබ්බද? එහෙම. අවශ්‍ය නම් ඇයට විරෝධය පාලා සම්පූර්ණයෙන්ම මිහිනවරෙන් ඉලවන්නත් තිබ්බා. ඇයට ආනන්දාරු මොකක්වත් කරේ නෑ. ආනන්දාරු ගිහින් වාඩි වුණා. වාඩි වෙලා කිව්ව නැගණිය මේ කය ආහාරයෙන් හැදිලා තියෙන. දැන් බලන්න ඒක කොච්චර සානුකම්පිතද කියලා. ඇත්තටම සදාචාර විරෝධී යම් යම් චර්යාවන් දැකලා අපි කැළඹෙනවට වඩා ඒකට අනුකම්පා කරන්න. නැගණිය මේ කය ආහාරයෙන් හැදිලා තියෙන. හරි අනුකම්පාසහගතයිනේ. ආහාරයෙන් ඉලක්ක කරගෙන අපිට මේ කය නිදහස් වෙන්න කියලා බුදුහාරු දේශනා කරලා තියෙන. ඒ කියන්නේ මේ ආහාරයේ ඇත්ත කතාව තේරුම් අරගෙනම අවබෝධයට එන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ කය හැදෙන්නේ ආහාරයෙන්නේ. කන බොන කෑමෙන් ආහාරයෙන් නඩත් ආහාරය විතරක් නෙමෙයි ගැඹුරු කාරණේ ඉරියුත් ආහාරයේද ඍතුවද කර්මයේද චිත්තයේද බලපාලා තමයි කය හැදෙන්නේ. නමුත් ඒ වගේ කතාවක් අපිට මෙතනට අදාළ නැහැනේ. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුව කියනවා මේ ආහාරයේම ඉලක්ක කරගෙන නිවෙන්න කිව්වේ. කොහොමද? ආහාරයේම ඇත්ත දකින්න කිව්වා. මේ කෑම ගන්නේ සරස ගන්න නෙමේ හැඩ කර ගන්න නෙමේ පම්පිති පුරාණංච වේදනා පරණ වේදනා නැති කර ගන්නයි නවංච වේදනා අලුත් වේදනා ගන්නත් නෙමේ මේවා උපද්දව ගන්න නැතු බඹසරට අනුග්‍රහ පිණිස කන ඒ විදිහට කනකොට ඒ කෑමම ඉලක්ක කරගෙන යනි වෙනවා. ඊට පස්සේ කියනවා නැගණිය මේ කය තණ්හාවෙන් හැදිච්ච එකක්. මේ කය හැදිලා තියෙන්නේ තණ්හාවෙන්. බුදුරජාණන්ස තණ්හාවම ඉලක්ක කරගෙන යනි වෙන්න කිව්වේ. කොහොමද? දැන් කවුරු හරි අවබෝධයට පත් වෙනවා කියලා අහන්න හම්බ වෙනවා රහත් උනා කියලා. එතකොට මේ හාමුදුරුවන්ට හිතෙනවලු අය හාමුදුරන්ට පුළුවන් නම් ඇයි මමත් රහත් වෙනවා. අන්න රහත්කමට පෙම් බඳිනවා. එහෙම. ඒකත් තෘෂ්ණාවනේ. ඒ වගේම නැගණිය මේ කය හැදිලා තියෙන්නේ මේ කය නැගණිය හැදිලා තියෙන්නේ මාන්නේ. බුදුරජාණන්සේ මාන්නේ මිලක්ක කරගෙන නිවෙන්න කිව්වේ. කොහොමද? කෙනෙකුට අහන්න හම්බ වෙනවා අහවල් ආරාමයේ හිටිය හාමුදුරුව රහත් උනා කියලා. එතකොට මෙයා හිතනවා එයාට පුළුවන් නම් ඇයි මට බැරි අන්න මාන්නයක් හදාගන්න. ඒ හාඳුරොන්ට රහත් වෙන්න පුළුවන් නම් මටත් පුළුවන්. එහෙනම් ඒකයි කිව්වේ මාන්නේම මාන්නේම නසන්ටයි කිව්වේ. ඊළඟට කියනවා නැගණිය මේ කය මේ තුන් සේවණෙන් හැදිච්ච එකක්. ලිංගික සංසර්ගයෙන් හැදිලා තියෙන. ඇත්ත. හැබැයි නැගණිය කවදාවත් බුදුරජාණන් වහන්සේ මයි තුන් සේවණෙන් හැදිච්ච කය මයි තුන් සේවණෙන් නිරුද්ධ කරන්න පුළුවන් කියලා කියලා නැහැ. හරි ලස්සනයිනි කාරණේ. එතකොට අර භික්ෂුණිය සිවුරු හිම හදාගෙන නේද ආනන්දහරුට වැඳලා කිව්වා නී සමා වෙන්න මේ ආනන්දහරු මගේ හිත දැනගත්තා කියලා ආයෙත් සංවරයට ආවා. මේ කාරණාවල තියෙන ලස්සන දේ තමයි සදාචාරයට විරුද්ධ දෙයක් ආවත් ඒක හරි උපේක්ෂාවෙන් බලලා අනුකම්පා කළානේ. අනුකම්පා කළා මිසක් ඒ කාරණේ එක ගැටිලා තමන් අවුස ගන්න ගියේ නැහැ. අද තියෙන ලොකුම අවුල තමයි මේ ලෝකේ සදාචාරය හදන්න ගිහින් තමන්ව නිරේට යන්න පාරක් හදාගන්න. මම මොකටද මේ කවුරුත් හදන්න ගිහින් මම නිරේට යන්නේ? එයා යන තැනක එයායි. එයා කරන දේවල් වැදගත් එයාටනේ. එයා යන තැනක එයායි. මම මොකටද මේ මං දන්නෙත් නැති අඳුනන්නෙත් නැති මං කටහඬක්වත් අහලා නැති දැකලත් නැති කෙනෙක් වෙනුවෙන් මම මොකටද කැළඹෙන්නේ? දැන් ඔය කැළඹෙන්නේ ගොඩක් ගිහි උදවියයි පැවිදි උදවියයි කැළඹෙන්නේ මේක මේ බුදුදහමට හානියක් බෞද්ධ සංස්කෘතියට හානියක් ඕකනේ ඔළුවට එන්නේ. බෞද්ධ සංස්කෘතියට කරන බලපතල මහානිය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයෙන් අයින් වීම. එතකොට ශ්‍රාවක භාවයෙන් අයින් වෙච්ච මිනිස්සයා සදාචාරයේ කඩලා ඉවරයි. බෞද්ධ සදාචාරයේ බිඳ වට්ටලා.
බුදුරජාණන් වහන්සේ අපට මතක් කරපු ශික්ෂාකාමී ප්‍රතිපදාවෙන් අයින් වෙලා නම් බුදුරජාණන් වහන්සේ හිත හදා ගන්න කියපු විදිහෙන් අපි අයින් වෙලා නම් අපිට ඒ විදිහට හිත හදා ගන්න අදහසක් නැත්තම් ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියපු විදිහට අකුසලයේ දුරු කරලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න මට වැඩපිළිවෙලක් නැත්තම් මට මේ යුනිෆෝම් එක විතරයි නම් තියෙන්නේ. ඒ කියන්නේ මට සිවුර විතරයි නම් තියෙන්නේ. මේ සිවුර විතරක් තියෙන තැනක ඒ සිවුර වළං හොදන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරක. ඒ නිසා අර මූලික ධර්මයෙන් අයින් වෙච්ච තැනක තමයි අභ්‍යන්තරේ කැළඹෙන්නේ. මම කියන්නේ සදාචාරය ගැන හරි උනන්දු ලෝකයක් නේද? එහෙම. බුදුදහම රකින්න ඕන, ජාතිය රකින්න ඕන කියලා ලොකුවට කතා කරන ලෝකයක් නේ. හොඳයි ජාතියත් රකින්න පුළුවන්. ආගමත් රකින්න පුළුවන්. ඒ ඔක්කොම රැක ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට ජීවත් වුණොත්. ඒ ශ්‍රාවක භාවය කියන්නේ මේ බෞද්ධ ලේබල් එක යටතේ මේ ලෝකේ මිනිසුනි වැරදි කරන්න යන එක නෙමෙයි. තමන් අර බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයක් තියෙනවා. අඩුම පන්සිල් ටික හරි පංචශීලයේ තුල හරි මට ශක්තිමත් වෙන්න පුළුවන් නම් කුසලයෙන් ආය කුසලයේ තුල ශක්තිමත් වෙලා අකුසලයේ දුරු කරගෙන මේ මොහොතේ හිත හදාගෙන ඉන්න පුළුවන් නම් අර බුදුරජාණන්ස එක තැනක වදාලේ කැළඹෙන්න එපා අතීත සිද්ධි අනාගත සිද්ධි වලට යන්න එපා කියලා. අන්න ඒ බඳු තැනක හිත හදාගෙන ඉන්න පුළුවන් නම් ඒ බඳු ශ්‍රාවක භාවයක් තුල සදාචාරය සුරක්ෂිත කරන්න මම මැදිහත් වෙලා තියෙනවා. පුද්ගලිකව ඒ කියන්නේ තමන් මැදිහත් වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ තියෙන අපවිත්‍ර දේවල් ගොඩාක් තමන්ගේ මල්ලේ තියාගෙන ලෝකය සම්මතයට ගේන්න හදන එකම විහිළුවක්. ඉස්සලා තමන් සම්මතයට එන එකයි වැදගත්. මින් වහන්සේ සමග අදත් සුපුරුදු විදිහටම ජනප්‍රිය බුදුදහම සහ අපි ජනප්‍රිය බුදුදහමින් උකහාගත් කරුණු කාරණා නිවැරදිව දාර්ශනික බුදුදහම ඔස්සේ කෙසේද පෙළගස්වන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් තවදුරටත් කතා බහ කරන්නට අද දවසේ මාතෘකාවත් සමගින් සූදානම්ව සිටිනවා පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. අපි අමුදුරනේ මෙතෙන් දැම්මේ සමලිංගිකත්වයේ වැනි කාරණා බුදුදහම කොහොමද දැක්කේ බුදුරජාන් වහන්සේ අමුදෙනවා දැරේ කොහොමද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව තුළ මේ මිනිසුන්ගේ මනෝභාවයන් පිළිබඳව උන්වහන්සේ තරම් කතා කරපු කෙනෙක් නැහැ. විවිධාකාර ලිංග විපර්යාසයන්ට පත්වීමේ සිද්ධි සම්බන්ධ බුදුදහමේ තියෙනවා. එක්තරා වෙලාවක එක ස්වාමීන් වහන්සේ නමක් දැකීම නිසා මේ ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳ වැරදි අදහසක් ඇති වෙච්ච එක්තරා පුරුෂයෙක් ඒ ලිංග විපර්යාසයකට පත් වුණා කියන සිද්ධියක් ගැන ධර්මී මූලික බුද්ධ දේශනාවලම තියෙනවා. එතකොට අපිට මේ ලිංගිකත්වයේ සම්බන්ධ ඇත්තටම ලස්සන සාකච්ඡාවක් අපිට ඉස්සරහට කරන්න පුළුවන්. මේ බුදුදහම පුද්ගලයාගේ මනෝභාවයන් පිළිබඳ විශාල වශයෙන් අවධාරණය කරපු තැනක් තමයි ජාතක පොත. පුස්තක චිකිත්සාවක් විදිහට හරි වැදගත්. ওই ජාතකවතේ සමහර තැන්වල තියෙනවා මේ අසාමාන්‍ය විදිහට ලිංගික වෙස් ගන්න පුද්ගලයෙක් සම්බන්ධ එක ජාතක කතාවක්. එහෙම. ඒ කියන්නේ යාට හිතෙනවා කාන්තාවක් වගේ නිකන් ඇඳගෙන ඉන්න. එහෙම. ඊට පස්සේ සමහර තැන්වල තියෙනවා මේ කාන්ත මේ එක එක ඒ පුද්ගලයන් මල පහ කරන විදිහ බලාගෙන ඉන්න හිතෙනවා. එහෙම. මූත්‍රා කරන විදිහ බලාගෙන ඉන්න හිතෙනවා. මේ විදිහට පුද්ගලයාගේ මනෝභාවයනේ මේ විස්තර කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හැම පුද්ගලයෙක්ම සමානව දැක්කා. ඒ සමානව දකිද්දී බුදුරජාණන් වහන්සේ අනාගතයේට පුද්ගලයාගේ මානව චින්තනේ වෙනස් වෙන විදිහත් අපට පෙන්වනවා. දැන් ওই සමහර තැන්වල තියෙනවා ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය බලපාලා. මොකද මේ කර්ම ශක්තිය බලපානවා හිතට. එහෙම. මානසික වශයෙන් විවිධාකාර මනෝභාවයන් ඇති වෙන්නේ හිත තුළනේ. එතකොට හිත තුළ විවිධ මනෝභාවයන් ඇති වෙන්න බලපානවා පුරාණ කර්මය. බුදුරජාණන්සේ කර්මයේ සම්බන්ධයක් ඒකට කිව්වා. ඒ වගේම එවැනි තත්ත්වයකට ඔය විවිධාකාර ඔය ඔබතුමිය කිව්වා වගේ සමලිංගික සේවනයේට වඩාත් නැඹුරු වෙච්ච පුද්ගලයෙක්ගේ චින්තන රටාව ඇති වෙන විදිහ පවා ධර්මයේ කියනවා. ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අඩු වැඩි ධාරිතාවය ගැන පවා කියනවා. කොහොම වුණත් ලිංගිකත්වයේ සම්බන්ධ මනෝභාවයන් විවිධයි. ඒ විවිධත්වයට බුදුදහම ගරු කළා. බුදුදහම ඒ පුද්ගලයාව සමාජයෙන් කොන් කරන තැනකට අයින් කරලා තියෙන තැනකට තල්ලු කරේ නැහැ. බුදුදහම හැම වෙලාවකම කිව්වා ඒ අර අපි මුලින් කියපු කතාවම ඒක ඒ පුද්ගලයාගේ ස්වභාවයේ විදිහට දැකලා මනුෂ්‍යත්වයට හිස නමන්න කියලා. මේ වැදගත්ම දේ මනුෂ්‍යත්වයේනේ. මේ මනුස්ස ස්වභාවයට හිස නමන්න කියලා බුදුදහම කිව්වේ බුදුදහම අනාගතයේ මෙබඳු මනෝභාවයන් ඇති වෙන බව කිව්වා. එදා උන්වහන්සේ මතක් කළා මහණෙනි අනාගතයේට මානව චින්තනයේ කොච්චර විපරීත වෙනවද කියනවනම් බරපතලම අවධියක් කියනවා අම්මයි පුතයි අතරත් ලිංගික හැසිරීම ඇති වෙන්න පුළුවන් කියනවා.
ඒකනේ තාත්තයි දුවයි අතර බොහොම රුචියෙන් හරි කැමැත්තෙන් අක දුවගේ අකමැත්තකුත් නැහැ තාත්තගේ අකමැත්තකුත් නැහැ හරි සතුටින් ලිංගිකව හැසිරෙන දවසක් වෙනවා කිව්වා. ඒක තවදුරටත් ඉස්සරහට මීට වඩා බරපතල විදියට මතුවේවි. ලිංගිකත්වයේ සම්බන්ධ විවිධ මනෝභාවයන් ඉස්සරහට මතුවේවි. ඒක ලෝක ධර්මතාවයක් විදියට දැකලා බුදුදහම උගන්වන්නේ මනුෂ්‍යත්වයට හිස නමන්න කියලා. ඒක ලෝක විනාශය කියලා අපි අර්ථකථනය කරනවා නේද? ලෝක විනාශය කියලා බුදුදහම කතා කරන්නේ ලෝක විනාශය සහ විශ්වයේ මේ පෘථුවිය විනාශය කියන එක බුදුදහම අර්ථ දක්වනවනේ. අනාපිරිහෙන ලෝකයක තමයි විවිධාකාර ලිංගික මනෝභාවයන් වල චින්තනමේ විවිධත්වයක් අත්දකින්න. ඒක බුදුදහම කියනවා. උනාන්සේ කියනවා මහණෙනි අනාගතයට අවුරුදු 10ට අඩු වෙනකොට ඇත්තටම මුල් කාලයේ මේ පුද්ගලයා තුල විවිධත්වයක් තිබුණෙත් නැහැ කියලා. ඒ කියන්නේ අවුරුදු 80ක විතර ආයු අපේක්ෂාවක් තිබුණු ලෝකයක් තිබ්බා කියනවනේ. අවුරුදු 80000ක් විතර. එතකොට 80000ක් කියන්නේ දීර්ඝ ආයුෂයක් නේ. ඒ 80000ක් විතර තිබුණ ආයුෂ කාලේ මේ කාන්තාව අතර හරි සමානයි කියනවා. ඒ කියන්නේ මේ රූප ස්වභාවය වෙනසක් නැහැ කියනවා. කායික චර්යාවන් වල විවිධත්වයක් නැහැ කියනවා. ඒ නිසා මේ ගොඩක් වෙලාවට විවාහ වෙච්ච කෙනා අභිභවා යන අදහස තිබෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ විදිහට කාලාන්තරයක් යනකොට ඒ අයගේ ගුණධර්ම පිරිහෙන්න තමයි පුද්ගල කායික විවිධත්වයේ පව මතුනේ කියනවා. ඒ කායික විවිධත්වයේ මතුනේ මිනිස්සු දිගින් දිගට හොරකම් කරන්න අවියායුධ හදන්න හදනකොට ඒ අයගේ ආයුෂ පිරිහිලා අවුරුදු 40000ටත් පහලට ආවට පස්සේ අවුරුදු 30000ත් 20000ත් අතර ආයුෂ එනකොට කියනවා මේ පුද්ගලයාගේ කායික ස්වභාවය වෙනස් වුනේ. එතකොට හිතුණා කියනවා මගේ බිරිඳ ලස්සන නෑ. අහවල් කාන්තාව ලස්සනයි. ඒ නිසා එයාගේ පහස මීට වඩා රස ඇති. මං ඒ පහස පැත්තට යන්න ඕන කියලා අර කායික විවිධත්වයත් එක්ක තමයි මිනිස්සු පිරිහෙන්න පටන් ගත්තේ කියනවා. ඒ පිරිහීමේ උච්චතම අවස්ථාව තමයි බුදුදහම කතා කරන්නේ මානවයාගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන එක අනාගතේ. ඒක අපිට සාධාරණීකරණය කරන්න බෑ නේ 10ට අඩු වෙන්නේ කොහොමද එහෙම අඩු වෙන්නේ එහෙම කියන්න බෑ. මෙච්චර දියුණු තාක්ෂණික ලෝකයකත් අපි දැනටත් අවුරුදු 75ක් වගේ පරමාවශ අපේක්ෂාවකට කඩා වැටිලා තියෙනවා. මේ දියුණුවට ආයුෂ පරිස්සම් කරන්න බෑ. දියුණුවට මේ පුද්ගලයාගේ දියුණුවේ කඩා වැටීමට බලපාන්නේ මානව ගුණධර්ම පුද්ගලයාගේ ලෝකයේ කඩා වැටෙනකොට. ලෝකය කියන එක මේ විශ්වය කියන එක නෙමෙයි පෘථුවිය කියන එක නෙමෙයි පුද්ගලයාගේ අභ්‍යන්තර ලෝකයේ ගුණධර්ම වලින් කඩා වැටෙනකොට විවිධාකාර මානසික වශයෙන් ලිංගිකව චින්තනයේ විවිධත්වයක් අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න ස්වභාවය ලෝක ධර්මයක් විදියට අපි දකින්න ඕන. ඒ පුද්ගල ඒක බුදුදහම්පත් කතා කරන්නේ ලෝක ධර්මයක් විදියටනේ. හේතුව ආයුෂ කඩා වැටෙනකොට මෙබඳු මනෝභාවයන් නැති පුද්ගලයෝ බිහි වෙනවා. ඒක ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. ඒක ලෝක ධර්මයක් විදියට සලකන්න ඕනේ. ඒ පුද්ගලයාව තලන්න, පෙලන්න, කොන් කරන්න ඒක හේතුවක් විදියට සලකන්න නරකයි. ඒකට අදාළ විවිධාකාරයේ චර්යාත්මකව සදාචාරාත්මක රාමුවක් පවා ඒ මොහොතට ආවේනික විදියට ගොඩනගා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. බුදුදහමේකට විරෝධයක් දක්වන්නේ නැහැ. හොඳයි, අවසාන වශයෙන් සදාචාරවත් සමාජයක් වෙන ඔබ වහන්සේගේ යෝජනාව මොකද්ද මේ ගිහියන්ට? ඇත්තටම සදාචාර සම්පන්න ලෝකයකට මම යෝජනා කරන්නේ මේ මොහොතේ නිදහස් චින්තනයක් හදාගන්න. එතකොට ඔය පුද්ගලයන් ලිංගිකත්වයේ මත බෙදීමක් හෝ ජාති වශයෙන් බෙදීමක් හෝ ආගම් වශයෙන් බෙදීමක් හෝ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නිදහස් සිතක් හදාගන්න. මේ මොහොතේ කටයුතු කරන්න මේ මොහොතේ ඇතිවෙන ගනුදෙනුවත් එක්ක ඔබතුමිය මම අතර මේ මොහොතේ ඇතිවෙන සාකච්ඡාව තුළ විතරක්ම අපි දෙන්නට ඉන්න පුළුවන් නම් මං කියන්නේ ඒක සදාචාරය ඉතා හොඳින් සුරක්ෂිත වෙන තැන. ඔබතුමිය අඳින විදිය, පළඳින විදිය මේ එකක්වත් මට බලපාන්නේ නැහැ. ඒ නිසා ඔබතුමියට ගරු කරන්න පුළුවන් නම්, ඔබතුමියට මට මිනිස්සෙක් විදියට ගරු කරන්න පුළුවන් නම්, මං හිතන්නේ මනුෂ්‍යත්වයට හිස නමන සදාචාරයේ ඒ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. හේතුව සදාචාරයක අවශ්‍යතාවයේ තියෙන්නේ පුද්ගලයා සුරක්ෂිත කරන්නයි. පුද්ගලයා අපහසුතාවයට පත් කරන්න, තාඩනයට, පීඩනයට පත් කරන්න නෙමෙයි. එතකොට අඳින පළඳින එක පවා සදාචාරයට අපි ඈඳගන්නේ එයා අඳින පළඳින එක නිසා එයාව බිඳ වැටෙන්න පුළුවන්, සමාජය අපහසුතාවයට පත් වෙන්න පුළුවන් කියන භීතියත් එක්ක. දැන් මට මතකයි එක්තරා වෙලාවක පාරේ මම කහ ඉරක් ළඟ මිනිස්සු මාරු වෙන තැනක වාහනේ ඉන්නවා. වාහනේ ඉන්නකොට එතනින් එක්තරා කාන්තාවක් ගැහැණු ළමයෙක්, ඇත්තටම අවුරුදු 16 විතර ගැහැණු ළමයෙක්. එයා ඉතා මේ අපි කතා කරන සදාචාරාත්මක විදිහට ඇඳගත් කෙනෙක් නෙමෙයි. අපි ඇඳුමේ සදාචාරාත්මක පරිමාවක් පෙන්වනවනේ. එයාගේ අතේ තිබුණ මොකක් හරි දෙයක් බිමට වැටුණා. බිමට වැටුණාම එයාට පාත් වෙලා එක ගන්න විදිහක් නැහැ. හේතුව එච්චරට එයා ඇඳගෙන හිටපු ඇඳුම නිසා එයා අපහසුතාවයට පත් කරනවා. එයාට මේක ගන්නත් ඕන.
ඒ වගේම යාට මේක නොගෙන යන්නත් බෑ අපි වාහන මේ පෙළට නවත්තගෙන ඉන්නවා ඊට පස්සේ ඇයගේ අතේ තිබුණා පොතක් ඒ පොතෙන් කකුල් දෙක වහගෙන ඇය අර වැටිච්ච මොකක් හරි දේ අතට හුල ගත්තා ඒතර මං කල්පනා කළා ඇය කොයිතරම් අපහසුතාවයකට පත් වෙනවද ඇය අඳින විදිය මට අදාළ නෑ තමයි ඇය ඉන්න විදිය ඇයගේ හැඩරුව මට අදාළ නෑ තමයි මම සංවර වෙලා නම් මට කිසි ප්‍රශ්නයක් නෑ නමුත් ඇය කොයිතරම් අපහසුතාවයකට පත් වෙනවද අන්න එතනදී තමයි ඇඳුමේ සදාචාරයේ හැසිරීමේ සදාචාරයේ පව බලපාන්නේ එමෙ නැති වුණොත් අපි නෙමේ අමාරුවේ වැටෙන්නේ එයා අපහසුතාවයට පත් වෙනවා තමන්ව අපහසුතාවයට පත් නොවන විදියටත් මානව නිදහස සුරක්ෂිත වෙන විදියටත් තමන්ගේ සිතුම් පැතුම් නිදහසේ ගොඩනගා ගන්න පුළුවන් විදියටත් ඔබ මා අතර ඇති වෙන අන්තර් සම්බන්ධයේදී ගෞරවණීය විදියට චර්යා ගොඩනගා ගන්න පුළුවන් විදියටත් සදාචාරයේ ගොඩනගා ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක බොහෝ කාලයක් විශාල යහපතක් හදන සදාචාරාත්මක ගොඩනැගීමක් වෙයි මම විශ්වාස කරනවා බිනරපුන් පොහොය දින ඔබ වහන්සේ නියම යථාර්ථවාදී විශ්ලේෂණයක් කරා කියලා සදාචාරය සම්බන්ධයෙන් අපි සමහරවිට මේව දැනගෙන හිටපු කාරණා වෙන්නට පුළුවන් නමුත් බුදුදහම තුල එහි තිබෙන දාර්ශනික පසුබිම තුලත් මේ විශ්ලේෂණය කරන්නට අද දවසේ අපත් සමගින් එක් වීම පිළිබඳව ඔබ වහන්සේට නමස්කාර පූර්වක ගෞරව පූර්වක ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ කියපු අවසාන වශයෙන් කියපු කාරණේ ඉතාමත් වැදගත් සදාචාරය කියලා කියන්නේ එක්තරා විදිහක සාපේක්ෂ දෙයක් මනුෂ්‍යත්වයෙන් සදාචාරය නිගමනය කිරීම තමයි බුදුදහම විසින් මෙතෙක් කාලයකට සිදු කළ තියෙන කාරණේ බෞද්ධයන් හැටියට අපි ඒ අදහසින් සදාචාරය දෙස බලමු කියන විවෘත එල්ලීමත් සමගින් අද දවසේ පොදුතරණයේ වැඩසටහනින් අපි සමු ගන්නවා සම දෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා බිනරපුන් පොහොය දින දවසේදී අපත් සමගින් එක්වීම පිළිබඳව ඔබ වහන්සේට නමස්කාර පූර්වක අපි හැමදෙරුනේ පිං